Unlimited History අපේ ජාතික කතාව අයිවන් ප්‍රිය හිතවතුනේ දීර්ඝ සතියන්ත නිවාඩුවක් ගත කරමින් ඉන්නේ මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන උදවිය නම් හැබැයි විදේශ රටවල ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙන උදවිය සමහරවිට මැද පෙරදිග ඉන්නව නම් අද නිවාඩු දවසක් වෙන්න ඇති මොකද නබීතුමාගේ උපන් දිනය දවස අද ලංකාවේ රජයේ සහ පුද්ගලික මර්කන්ටයිල් හොලිඩේ එකක් හෙටත් නිවාඩු දවසක් පොහොය දිනේ හින්දා හැබැයි තව දවස් පහකින් අනතුරුව මේ ලංකාවේ ඊළඟ ඉතිහාසයේ තීරණය වෙන දවස උදා වෙනවා සර් ගොඩක් කලාවට සාමාන්‍යයෙන් අපේ පාසල්වලත් අපි ඉතිහාසය කියලත් ඉගෙන ගත්තේ මේ රටේ පාලකින්ගේ ඉතිහාසය රජවරුන්ගේ ඉතිහාසය රජවරු කරපු දේවල් හැබැයි සර් බැනුන් අහන ප්‍රධාන කාරණේ මේ රජ ඉතිහාසෙන් පිටපැනලා මේ රටේ රජවරු විතරක් නෙවෙයි මිනිස්සුත් හිටියන්නේ මිනිසුන්ගේ ඉතිහාසය මේ මිනිසුන්ට ගෙනාවු හින්දා එක්තරක් විශාල පිරිසක් සර්ගන් ප්‍රසාදෙන් කතා කරනවා වගේම සමහර අය මේ රජවිරුන්ගෙන් ඉතිහාසෙන් පැනලා මේ මිනිස්සුන්ගේ මේ රටවැසියන්ගේ ඉතිහාසය කතා කරක් ගැන සර්ට ඇත්තටම චෝදනාවකුත් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඒ කොච්චර චෝදනාවත් සර් දිගටම රටවැසියන්ගේ ඉතිහාසය සොයා යන කාරණේ ඉන්නවා අපි ගියවර අපේ ප්‍රශ්න හැටියටත් යොමු කරේ මේ රටවැසියන්ගේ ඉතිහාසය හොයාගෙන අපි හරියටම මීට අවුරුද්දකට කලින් මීමුරේ ගත කරපු මාසයකමාරක කාලය සහ ඒකේ වார்த்தාව 1600 ගණන්වලට ආවා ඒ සොහොන්වල වார்த்தාව. එතකොට අවුරුදු 3000ක් විතර තිස්සේ අපේ සොහොන් සම්ප්‍රදායෙන් කියන්නේ මලවුන්ගේ සම්ප්‍රදාය තුලින් අපිට අපේ ඉතිහාසය ගොඩක් කියවගන්න පුළුවන් කියන කාරණේ හැම විටම මහාචාර්ය රාජසෝම දෙවියන් ඔබට මතක ඇති පෙර වැඩසටහනවල අපිට කියලා දුන්නා. ඉතින් අවුරුදු 3000කට අධික කාලයක් මේ කඳුකර වාසීන් ගත කරපු ජීවිතය පිළිබඳව සහ එතනින් පස්සේ ලොකුම ප්‍රශ්නය ඇති වෙන්නේ අවුරුදු 400ක් 300ක් ඇතුළත ඒ ඉතිහාසයට මොකද වුනේ කියන කාරණය. ඒකත් මම හිතන්නේ සර් සොයා යන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී. හරි. අපි මේ දැන් අද විශේෂයෙන්ම මොහොමඩ් නබීතුමාගේ උපන් දිනය හින්දා අපේ ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් පිළිබඳව අපි මීට පෙරත් යම්කිසි ආකාරයකට කතා කරලා තියෙනවා. හැබැයි අපේ දෙවෙනි අඩහෝරාවේදී ටිකක් ඒ ගැන අදත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සර් මේ සරසවි ශිෂ්‍යෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා. මං සර්ට ඒකේ ප්‍රශ්නෙත් යම්කිසි ආකාරයට සංක්ෂිප්ත කොටසක් පෙන්නවා. ඒ තමයි මේ ඔහු පාසල් ශිෂ්‍යෙක් වශයෙන් ඉන්නකොට පොළොන්නරුවේ මේ අධ්‍යාපන චාරිකාවක් ගියාම එහි තියෙන සඳකඩ පහනක් පෙන්නලා එතන ඉන්න දැන් අර උසාවිගාව පෙරකදෝරුව ඉන්නවා වගේම ගොඩ පෙරකදෝරුවත් ඉන්නවනේ. ඉතින් අපේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික ස්ථානවල මේ එහෙම ගොඩ පෙරකදෝරුවත් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් කියලා තිබ්බා මේ ලංකාව විතරයි සඳකඩ පහන් තියෙන්නේ කියලා. ඇත්තට අපිට විතරද ඒක තියෙන්නේ? එක කාලයක් ඉතින් එහෙම අදහස් සමාජයේ තිබුණා. සඳකඩ පහන, මුරගල, ඒ වගේම කොරවක් ගල වගේ ওই පුරාණ ගොඩනැගිලි ආගමික ගොඩනැගිලි වල දකින්න තිබෙන ඒ අංගෝපාංග වල තියෙන විශිෂ්ටත්වය විග්‍රහ කරන ලිපි ලේඛන වල ඒවා අපිටම ආවේනික වෙච්ච කලාකෘති හැටියට අගය කරලා තිබුණා. ඒක ඇත්ත. හැබැයි සඳකඩ පහන කියන ඔබ කවුරුත් දන්නවා අර ගොඩනැගිල්ලකට ප්‍රවේශ වෙන දොරටුවේ පඩි පෙළ ළඟ පහල දාලා තියෙන අඩසඳක් වගේ තියෙන ගල්පූරුට සඳකඩ පහන කියලා කියන්නේ. ඉතින් ඒ සඳකඩ පහනවල් ඉන්දියාවේ නාගාර්ජුන කොණ්ඩවලත් ඒ වගේ සඳකඩ පහන් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ රටේ පමණයි සඳකඩ පහන කියන මේ කලාකෘතිය එහෙම නැත්නම් වාස්තු විද්‍යාත්මක අංගයේ තියෙන කියන එක ඒ තරම්ම සත්‍ය නෑ. නමුත් අපිට ඒක මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. හරිම මේ විභූෂිත කැටයන් සහිත එහෙම හරිම ප්‍රකාශනාත්මක අගයකින් යුත් සඳකඩ පහන් සංසන්දනාත්මක බැලුවොත් අපිට තමයි අයිති. අනුරාධපුරයේ ওই බිසෝ මාලිගාව, රතන ප්‍රාසාදය වගේ ගොඩනැගිලිවල තියෙන සඳකඩ පහන් ඉතාම උත්කෘෂ්ට කලාකෘති හැටියට අගය කරන්න පුළුවන්. ඉතින් ඒ වෙයි තියෙන ඒ කලා කෞශල්‍ය
සෞන්දර්වය සහ සංකේතාත්මක අර්ථ සමග සැසඳිය හැකි වෙනත් සඳකඩ පහන් ලෝකේ නැහැ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ සඳකඩ පහන කියන සංකල්පය. ඒක මේ කලාකෘතියක් හැටියට හදපු එකක් නෙමෙයි. දැන් ඔය සමහර පාලි කෘතිවල සඳකඩ පහන කියන්නේ මොකද්ද කියන එක අර්ථ දක්වලා තියෙනවා. සෝපානස්ස හෙට්ටා අඩ්ඩචන්ද පාසානං කියලා තමයි මේ නිර්වචනය කරලා තියෙන්නේ. කියන්නේ සෝපානයක් පඩිපෙළක පාමුල තියෙන අර්ධචන්ද්‍ර පාෂාණය අඩ්ඩචන්ද පාසානං කියන වචනේ තියෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් අර අපි අද වුණත් පඩිපෙළක් නගින කලින් අපි ওই පාපිස්සක් එහෙම දානකොට දානවනේ. එතන මේ අලා එතන මේ කකුල් පිහදාගන්න ඒ වගේ දේවල් වලට ප්‍රායෝගික අර්ථය. නමුත් වාස්තු විද්‍යාවේදී ගොඩනැගිල්ලක තියෙන අර දෘශ්‍යමය සමතුලිතතාව ඇති කිරීමටත් මේ සඳකඩ පහන පාවිච්චි කරා වෙන්න පුළුවන්. ඒ අර්ධචන්ද්‍ර ව්‍යුහයක් තියෙනවා. ඊළඟට බොහොම රේඛීය ආකාරයට පෙනෙන පඩිපෙළක් තියෙනවා දෙපැත්තේ. මුරගල් දෙකක් තියෙනවා. සහ අත්වැටක් තියෙනවා. ඔව් අත්වැට කොරවක් ගල කියලා අපි හඳුන්වන අත්වැටක් තියෙනවා. ඒතර මේ සඳකඩ පහන කියන වාස්තු විද්‍යාත්මක අංගය මූලික වශයෙන්ම ප්‍රායෝගික අර්ථයකට අර පඩි පහලට ලිස්සায়න එක වැලකන්න එනොයික් නොයික් දේවල් තියෙනවා. ඒවට පාවිච්චි කරපු එකක්. නමුත් පසු කාලයක එය විභූෂිත කරලා කැටයම් කරලා බොහොම ලස්සන කලාකෘතියක් බවට පරිවර්තනය කරා. ඒක අපේ සංස්කෘතියේ දකින තියෙන ලක්ෂණයක්. දැන් මහනුවර යුගය කියලා කියන දැන් 17වෙනි සියවසට ආවම වුණත් අපි දන්නවා මහනුවර යුගය කියලා හඳුන්වන ඒ කාල පරිච්ඡේදයේ 17 18 සියවස්වල මහනුවර කේන්ද්‍රිත ඒ පළාත්වල තිබිච්ච කලාකෘති දිහා බැලුවම කොයිතරම් දුරට අර කියන්නේ ප්‍රායෝගික භාවිතයේ යොදන දේවල් වලට අලංකරණය කරලා තියෙනවා. දැන් පිහියමිට 50 පවක් කැටයන් කරලා තමයි තියෙන්නේ. තුවක්කුව පවා තුවක්කු බඳවල්. ඉතින් ඒ එහෙම හරීම විවේක බුද්ධිය සහ ඒ නිර්මාණශීලීත්වය එවෙන් අපිට පේනවා. ඉතින් අපේ සංස්කෘතියේ තියෙන විශිෂ්ට අංගයක්. සමස්තාර්ථය වශයෙන් කිව්වොත් ඔය අහපු ප්‍රශ්නෙට දරුවා අපිට කියන්න තියෙන්නේ සඳකඩ පහන කියන වාස්තු විද්‍යා අංගය ඉන්දියාවෙත් දකින්න තියෙනවා ඇතැම් බෞද්ධ ගොඩනැගිලි ආශ්‍රයෙන්. නමුත් අර එහි තිබෙන කලාත්මක ආගය සහ සංකේතාත්මක ආගය දැන් ඔබ සියලු දෙනා මං හිතන්නේ දන්නවා. සඳකඩ පහනට මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්මයා විසින් දීපු අර්ථය ඔය බිසෝ මාලිගාවේ තියෙන සඳකඩ පහනේ වගේ ඉතාම විභූෂිත කැටයන් නේ. අර දාර කීපයක් බෙදලා තීරු කීපයක් එකක තියෙනවා ලියවැලක්, තව එකක තියෙනවා සත්තු හතර දෙනෙක්, තව එකක ගිනි දැල්. හරි ওই විදිහට නොයෙක් කැටයන් තියෙනවානේ. ඉතින් ඒ කැටයන් වලට මහාචාර්ය සෙන්රත් පරණවිතාන ඉතාම සිත් ගන්නාසුළු අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. මම හිතන්නේ ඒක පැහැදිලි කර දන්නව ඇති කියලා හුඟක් දෙනා. අපි කෙටින් කියමුකෝ සර්. දැන් සඳකඩ පහනේ තියෙන්නේ මේ පිටම ධාරේ තියෙනවා මේ ගිනිදළු මෝස්තරයක්. ඉතින් අපි එකෙන් අදහස් කරන්නේ මේ සංසාරේ අපි ගින්නක තමයි ඉන්නේ. අපි දැවිදැවිනේ ඉන්නේ. හරි. එතකොට මේ ඔය ගාතාවක් තියෙන්නේ කූණු භාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති. ඉතින් ඔය කියන්නේ අපි ඇවිලි ඇවිලි ඉන්නේ. ඉතින් සංසාරේ ඇවිලිල්ල ගින්න සංකේත කරනවායි කියලා පරණතන මහත්මයා කිව්වා. ඊට පස්සේ තීරුවේ තියෙනවා බොහොම මේ ලස්සන ලියවැලක්. ඉතින් ලියවැල කියලා කියන්නේ උපමා කරලා තියෙන්නේ තණ්හාවට. තණ්හාවත් හරියට වැලක් වැඩෙනවා වගේ වැඩෙන දෙයක් හැටියට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කරලා තියෙනවා. ඔය හිමාලයේ වැවෙන මාළුවා කියන වැල තණ්හා වඩ්ඩති මාළුවා විය කියලා පාලි පාඨයක් තියෙනවා. තණ්හාව වැඩෙනවායි කියලා හරියට ඒ මාළුවා වැලක් වගේ බලායින් දෙද්දි එතෙනවා. ඉතින් අපි දන්නවා මේ වැලක් කියන එකක් දකින දේ අල්ල ගන්නවා. අල්ලගෙන එති එති යනවා. ඉතින් මේ තණ්හාවත් ඒ වගේ කියලා බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. ඒ නිසා සඳකඩ පහනට පෙන්නලා තියෙනවා එහෙම ලියවැලක් කියලා මේ අපේ සම්භාව්‍ය අර්ථ නිරූපණේ තියෙනවා. ඊට පස්සේ ඉන්නවා මේ සත්තු හතර දෙනේ. ගවයා, සිංහයා, ඇතා සහ අශ්වයා. ඒගොල්ලෝ මේ සඳකඩ පහනේ ඉන්නේ එකපස්සේ එක දුවන විදිහට දක්වලා. ඉතින් ඒකෙන් පෙන්නුම් කරනවා මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ලක්ෂණ හතර එකක් පස්සේ එකක් යනවානේ. ජාතියක් ලැබුණොත් එහෙම ජරාවට යනවා. ජරාවට යනකොට ව්‍යාධි ඇති වෙනවා. ව්‍යාධි නිසා මරණයටපත් වෙනවා.
එතකොට මේවැයෙන් එහෙම ජාති ජරා ව්‍යාධි මරණ කියන කොටස් ටික අපිට මුණ දෙන්න වෙන තත්ත්ව නිරූපණය වෙනවායි කියලා. ඊට පස්සේ තියෙනවා මේ ඊළඟ පේලිය තියෙනවා මේ නෙළුම් හංසයෝ පේලියක්. ඒ හැම හංසයෙක්ම කටින් නෙළුම් දණ්ඩක් අරගෙන ඉන්නා වගේ පේනවා. ඉතින් ඒකත් හරි කාව්‍යමයයි. මොකද සාමාන්‍යයෙන් පෙරදිග සාහිත්‍යයේ තියෙන දෙයක් තමයි රණහංසයෝ, කියන්නේ හොඳ හංසයෝ තමන්ගේ ජීවිත කාලයේ අවසානය ගෙවන්නේ හිමාලයට පියාඹනවායි කියලා. ඉතින් ඒගොල්ලෝ මේ තමන්ගේ ජීවිතයේ අවසාන කාලය ගෙවන්න හිමාලයේ අනුතත්ත විලට පියාඹනකොට මගදී ආහාරයට ගන්න ඒගොල්ලෝ නෙළුම් දණ්ඩක් අරන් යනවායි කියලා සාමේ කවි සමයේ තියෙනවා. ඒ නිසා ඒ අර නෙළුම් දණ්ඩක් කටින් අරන් යන හංසයා කියලා කියන්නේ ඉතාම පවිත්‍ර සතෙක්. ඔහු ඒ සතාට පුළුවන් කිරි වතුරයි එකට කවලම් වුණාම කිරිවෙන් කරගෙන බොණ්ඩ කියලා සාහිත්‍යයේ කියනවා. එතකොට ඇත්තෙම මේකෙන් නියෝජනය කරන්නේ කවුද? මේ පුණ්‍යවන්ත පුද්ගලයා, පිං සහිත පුද්ගලයා නිරූපණය කරනවායි කියලා මේ අර්ථ නිරූපණයේ තියෙනවා. ඊට පස්සේ ඔහු කටින් අරන් යන නෙළුම් දණ්ඩ ඔහු විසින් රැස් කර කුසල සම්භාරය ඔහු අරගෙන යනවායි කියලා. ඒ මරණයත් එක්ක මේ කුසල සම්භාරය අරන් යනවා. ඊට පස්සේ සඳකඩ පහණේ මැද තියෙනවා නෙළුම් මලක්. නෙළුම් මල පවිත්‍රත්වයේ හඟවන දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේත් කියන්නේ බුදුන් දැකීමෙන් තමයි මේ අපිට මේ තියෙන ඔක්කොම ජාති ජරා ව්‍යාධි මරණ මේ සංසාරේ කෙලවර කරගන්න පුළුවන් කියන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම මේ පද්මයකට උපමා කරනවා. හරි, දැන් ওই පදුමේන තෝයේන අලිප්පමානෝ කියන පාලි පාඨය ගත්තොත් බුදුරජාණන් වහන්සේ අර මඩේ යට ඉඳලා වතුර පලාගෙන ඇවිල්ලා වතුරේ නොගෑවි ඉස්සිලා ඉන්න නෙළුම් මලක් වගේ කියලා උපමා තියෙනවා. ඉතින් නෙළුම් මල මැද තියෙන බුදුරජාණන් වහන්සේගේ ඥානය, බුද්ධ ඥානය. ඒතකොට සඳකඩ පහනකට මේක යොදන්නේ ඇයි කියලා කිව්වහම අර දැන් බෞද්ධ ගොඩනැගිල්ලක් ඇතුළට යන්නේ බුදුන්ගේ බුදුන් දකින්නනේ, බුදුන් සරණ යන්නනේ. ඒතකොට යන්න කලින් මේ ආයට මේ වගේ සංක්ෂේපයක්. ඉතින් පන්සල් වලට ආපු හැම කෙනාම ඔය අර්ථය දැනගෙන හිටියද කියන එක අපි දන්නේ නැහැ. ඒක තමයි. සමහර විට ඉතින් ඔය හැම සඳකඩ පහනකමත් ඔය කියන ලක්ෂණ ඇත්තේ නැහැ. අර සම්භාවනීය සඳකඩ පහන්, කලාත්මක උසස් සඳකඩ පහන් කීපයකක දකින්න තියෙනවා. මේ සමහර විට වික්ෂුන් වහන්සේලා ඒ කාලේ ඔය අර්ථ දක්වා වෙන්නත් පුළුවන්. නමුත් මේක මෑත කාලීන අර්ථ නිරූපණයක් මහාචාර්ය සෙනරත් පරණිතාන ඉදිරිපත් කරපු. එතකොට අපිට පේනවා අර ප්‍රායෝගික අවශ්‍යතාවක් සඳහා ඉදිකරන වාස්තු විද්‍යාත්මක අංගයක් ටිකක් කාලයක් යනකොට ඒවට කලාත්මක රූප එක්කහු වෙලා තව විශිෂ්ට කලාකෘති බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි සඳකඩ පහන ගැන කියන්න තියෙන්නේ. සෝ දැන් මේ ඔය සඳකඩ පහන ගැන ජනප්‍රිය කතාවක් තියෙනවා. මම හිතන්නේ පාසල් වලත් ඕක ගැන්නුවා. අනුරාධපුර ඉඳන් පොළොන්නරුවට යනකොට සඳකඩ පහනේ ගවයා අහිමි වීම පිළිබඳව ඒ බොහොම ජනප්‍රිය එක. ඒක Hindu බලපෑම හින්දා වුණා කියන එක. ඔව් මන් දන්නේ නැහැ. ඉතින් ඒක ජනප්‍රිය වෙන්න මොකද්ද ඉතින් හේතුව කියලා ඔය වගේ දේවල් ඉතින් අපිට වෙන්න පුළුවන්නේ නේද? එහෙම වෙන්න පුළුවන්. එක ආගමක් යම්කිසි දර්ශනවාදයක තියෙන අදහසක් වෙනත් ආගමක දර්ශනවාදයට යම්කිසි පටහැනිභාවයක් පෙන්වනවා නම් ඒ දර්ශනය ආගම බලවත් වෙච්ච කාලෙක ඒ සංකේත අයින් කරන්න පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම කියවීමත් ඒකමද? පොළොන්නරුවනේ මම එහෙම මගේ අදහසක් විශේෂ අධ්‍යයනයක් නැහැ. විශේෂ නැහැ. මෙහෙමයි ඉතින් ඒක එහෙම වෙන්න ඉඩක බැලූ බැල්මට මේක වෙන්න ඉඩකඩක් තියනවායි කියලා පේනවා. මොකද ඔගේ කියන්නේ පොළොන්නරුවේ සඳකඩ පහනේ අනුරාධපුරයේ සඳකඩ පහන් වල ඉන්න ගවයා නේ මෙහෙම පේන්න නැහැ කියලානේ. හරි, මේ එතකොට එහෙම වෙන්න හේතුව පොළොන්නරු යුගයේ වෙනකොට මේ හින්දු ආගම ප්‍රචලිත වෙලා තිබුණා. ඒ නිසා ඒ පෑගෙන තැනකට එහෙම ගව රූපයක් අපි දන්නවා. නන්දි වෘෂභ කියලා කියන්නේ ශිව දෙවියන්ගේ වාහනය කියලා සලකනවා. එහෙම ඒ නිසා අයින් කරයි කියලා. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඉතින් අර සන්දර්භේ දිහා බැලුවොත් ඉතින් එහෙම වෙන්න හුඟක් ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ශිව භක්තිකයෝ වන්දනාමාන කරන සත්වයේ සඳකඩ පහනකට දැමීම සුදුසු නැහැ කියලා හිතන්නේ. ඉතින් ඒක හරි පැහැදිලි. එහෙම වුණා නම් ඒක හරි සාධාරණයි. ඉතින් දැන් අපි කියමු Hindu කාලේ නිර්මාණය කරපු සඳකඩ පහනක ධර්මචක්‍රයක් වගේ එකක් තිබුණා නම් එහෙම අපි ඊළඟ අවදීදී බෞද්ධය ප්‍රබල වෙනකොට ධර්මචක්‍රකෙන් අයින් කරන්න පුළුවන්. ඒ නිසා ඒක ඉතින් බොහොම
ඒ මහා විශාලයට සාකච්ඡා කළ යුතු මහා ලොකු දෙයක් නෙමෙයි. අනවි බහුණියේ සොයා ගැනීමක් නෙමෙයි ඒක. සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් සහානිත් එක අනිකාට ඉඩදීම පිළිබඳව හොඳ සංකේතයක් සර් මට නම් ඒක. හොඳ සංකේතයක්. ඉතින් එහෙම ගවයා අයින් කරයි කියලා ඊට පස්සේ මහා කැරලි කෝලාහල ඇති වෙලා එහෙම දෙයක් වුණෙත් නැහැ නේ. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනවා. හැම කාලෙකම මතවාදයේ සංකල්පාවලිය කියන එක, අයිඩියොලොජි කියන එක ඉතාම බලවත් මෙවලමක් නේ. ඒ මෙවලම් වලින් තමයි සමාජයක් දුවන්නේ. ඉතින් ඒක රජයක් වෙන්න පුළුවන්, ශාසනයක් වෙන්න පුළුවන්, දර්ශනයක් වෙන්න පුළුවන්, ගෙදරක් වෙන්න පුළුවන්. ඒ ඕනෙකට ඒ සංකල්පාවලිය කියන එක ඉතාම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. ඉතින් ඒ හින්දා සඳකඩ පහනේ ගවයා ඉවත් වීම ඉතින් එහෙම ලොකු මේ තේමාවක් කියලා අපිට පේන්නේ. ඉතින් අපිට අස්පනා අපිට පේනවනේ ශිව දේවාල ඉදි වෙලා තියෙනවා නේද? එතකොට ශිව හින්දු ඉතාම විශිෂ්ට ලෝකඩ ප්‍රතිමා, ශිවගේ නටරාජ පිළිම වගේ තව හුඟක් සුන්දර මූර්ති ඔය වගේ මේ ඊළඟට හුඟක් මේ හින්දු ප්‍රතිමා, ඔය කාරෙක්කාල් අම්මේයාර් කියන ප්‍රතිමාව ඉතාම විශිෂ්ට නිර්මාණයක්. ඒක කොහෙද තියෙන්නේ? පොළොන්නරුවේ නෑ, කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනවා විශේෂිත ලෝකඩ ප්‍රතිමා ගණයට. ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ කාරේක්කාල් අම්මේයාර් කියලා කියන්නේ ඉතාම කැත ගෑනු කෙනෙක් තමයි ප්‍රතිමා වීනේ. කෘෂ වෙලා කම්බුල් බැහැලා එහෙම තාලම් පටක් වාදනය කර කර ඉන්නවා කාරේක්කාල් අම්මේයාර්. ඉතින් ඒක එයා වන්දනා කරන්න දැකලා තින්න අර වන්දනා කරන කෙනා. ඉතින් මේ කාරේක්කාල් අම්මේයාර් කියලා කියන්නේ ඉතාම සුරූපී කාන්තාවක්. ඉතින් ඇය විවාහ වුණා. විවාහ වුණාට පස්සේ එයාගේ ස්වාමියා කාරේක්කාල් අම්මේයාර්ට පිටු පෑවා. ඊට පස්සේ කාරේක්කාල් අම්මේයාර් තමාගේ රූපය කෘෂ වෙලා විරූපී වෙන්නේයි කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන් ඉදිරියේ වාඩි වෙලා තාලම් පටක් වාදනය කර කර හිටියා. ඉතින් ඒකෙන් කුෂ වෙලා හැ අභාවයට පත් වුණා. ඉතින් ඒ කැපවීම සම්බන්ධයෙන් කාරේක්කාල් අම්මේයාර් වන්දනාවට පත් වුණා. ඉතින් මේ වගේ පත්තිනි කතන්දරයට යම්කිසි සාම්‍යක් තියෙනවා. සාම්‍යක් තියෙනවා. ඉතින් මේ වගේ ලොකු Hindu අදහස් සංකල්පාවලියක් සමාජයේ පුරා පැතිරී යනකොට සඳකඩ පහණයෙන් ගවයා නිරූපණය කළා නෑ කියන එකදී මහා ලොකු තේමාවක් කරගන්න එපා. මං හිතන්නේ අපිට ගන්න ඕන දේ තමයි අපි කොහොමද සංකල්පණය වෙලා ජීවත් වෙන්න ඕන පිළිබඳව අපිට මීට අවුරුදු 10කට 800කට කලින් පොළොන්නරුව යුගයේදී හොඳ දැක්මක් තිබිලා තියෙනවා කියලා. ඒක ඉතින් හිතලා මතලා කරනවා නෙමෙයි සතතයෙන් වෙන දේවල්. ඉතින් කාලයෙන් කාලෙට එහෙම තමයි. ඉතින් කෙනෙක් කැමති දෙයක් වෙන කෙනෙක් ආවම ඒක එතනින් අයේ කැමැත්ත අයින් කරලා එයාගේ කැමැත්ත ස්ථාපනය කරනවා. ඉතින් ඕක මහා ලොකු තේමාවක් කරගන්න ඕන නම් ඉතින් මේ දැන් මේ අවුරුදු අපි මේ 76ක් විතර ඉන්න ඔය අපි දැකපු කාලේ මේ කොච්චර දේවල් තිබුණාද? ඉතින් අපේ ආයුෂ කාලෙත් මේ අවුරුදු ගාණක් තිස්සේ දශක 6කට කිට්ටු වෙන අපි කොච්චර ඒවා දැක්කද? එහෙම තියෙනවා, වෙනස් වෙනවා, අයින් කරනවා, ආයේ ගේනවා. ඕම කරලා නේද කොච්චර තිබෙනවද? අර පරණ අධ්‍යාපනය වෙනස් කළා, බදියුදුන් මහමුද් මහත්මයා අලුත් අධ්‍යාපනය කියලා එකක් ගෙනාවා, ඒකට සමාජ අධ්‍යයනය කියලා එකක් දැම්මා, ඉතිහාසය අයින් කරා ඊට පස්සේ ආයෙ සමාජ අධ්‍යයනය අයින් කරලා ඉතිහාසය දැම්මා. ඉතින් බැලුවාම ඉතින් මේ අනුරාධපුර පොළොන්නරුවේ කාලේ නම් එකපාරක් ගාමේ මේ වෘෂ රූපය අයින් වුණා. මේ පහුගිය කාලවල කොයිතරම් දේවල් එහැට මෙහැට වුණාද? ඒ නිසා ඒවා මහ ලොකු තේමාවල් නෙමෙයි. අපි සමාජයේ කියවා ගන්නව නම්, දේශපාලන රුචි අරුචිකම් කියවා ගන්නව නම් අපිට තේරෙනවා සමාජයේ සංකල්පාවලින් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. වෙනස් වෙනකොට කලාව, සාහිත්‍ය හැම එකක්ම ඒට සමාන්තරගතව වෙනස් වෙනවා. ඒ ඉදිරියටත් වෙනස් වෙයි. ඒක තමයි සර් ස්වභාවය. සර් තව පුංචි පැහැදිලි කරගැනීමක්. දැන් අර අපි දන්නවා සඳකඩ පහන කියන්නේ අර්ද වක් මේ පාෂාණයක් කළු ගලින් නිර්මාණය කළ තියෙන්නේ. ඒකට මුරගල කියන එකේ අදහස අපිට පැහැදිලි අර දෙපැත්තේ තියෙන ගල් දෙක. දැන් මේ YouTube නාලිකාව බලන් ඉන්නකොට අපිට පෙන්වන්න පුළුවන්. සර් කොරවක් ගල් කියන්නේ අර අත්තටවල් වලටනේ. ඒ නම එන්නේ ඇත්තේ කොහොමද සර්? ඒ කොරවක් ගල කියන එක නිරුක්තිය කොහොම ආවද කියන එක පිළිබඳව හරි නිශ්චිතව කියන්න අමාරුයි. නමුත් ඒකට ලපයා තිබෙන අර්ථය අත්වට දැන් ওই කොරවක් ගල් දිහා බැලුවම අපිට පේනවනේ කොරවක් ගලේ තියෙන්නේ අර මෙහෙම පල්ලෙහාට රවුම් වෙලා ලස්සනට මෙහෙම රවුම් වෙලා නේ. ඒ තියෙන එක අපිට ඒක නිකමෙට කරලා නැහැ. නිකමෙට කරලා නැහැ. ඉතින් ඒක පේනවා අපිට ඉන්නේ මේ
අලියෙක්ගේ හොඩයක් කියලා. අලියෙක්ගේ හොඩයක් තමයි එළියට තියෙන්නේ. ඊට පස්සේ අලියාගේ හොඩේ එළියට එන්නේ අර අත්වැටේ කොරවක්ගල කියන ව්‍යුහයේ තියෙනවා මකරෙක්ගේ කටක්. මකරෙක් කට අරන් ඉන්න මකර කටෙන් තමයි අලි හොඩක් අලි හොඩක් එළියට එන්නේ. ඉතින් ඔකට පරණවිතාන මහත්මයා බොහොම හොඳ ලස්සන අර්ථ නිරූපණයක් දුන්නා. ඔහු කිව්වා ඇත්තෙම මේ තියෙන්නේ මේ අපේ බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය අදහස තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඔය මකරා නියෝජනය කරන්නේ අපේ සංස්කෘතිය තුළ පෙරදිග සංස්කෘතියේ මකරා මේ කාලය කියන එක හඳුන්වන්නේ ටයිම් කියන එක. ටයිම් කියන මේ අදහස. ඉතින් මකරා කාලය කියන එක කොහෙදෝ අපි නොදන්න තැනකින් පටන් අරගෙන අපි නොදන්න තැනකට නිරන්තරයෙන්ම ගලාගෙන යනවා. ඉතින් අපි මේ ඉන්නේ මේ කාලය ඇතුලේ. ඉතින් අපි කාලයට ගොදුරු වෙනවා හැම වෙලාවෙම. ඉතින් අපිට ඕක තේරෙන්නේ නැහැ අපි කාලයට ගොදුරු වෙනවා කියන එක. දැන් අපේ කෙස් කළු කෙස් සුදු වෙන්න පටන් ගන්නවා. දත් රිදෙන්න පටන් ගන්නවා. දත් වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කාලය ඉතින් අපිව කාගෙන යනවා. ඔව් කාලය අපිව කනවා. හරි. එතකොට අපි මේ කාලයෙන් ඉක්ුත් වුණාමනේ කියන්නේ කාලක්‍රියා කළා කියන්නේ ඉක්ුත් වෙලා යනවා මේ කාලයෙන්. වෙන කාලයකට වෙන කාලක තලයකට. එතකොට මේ මකර කාලය. එතකොට හරි ලස්සන අනංගයාගේ කොඩියේ ඉන්නෙත් මකරෙක්. ඒසාවට මකර ධ්වජ කියන වචනේ කියනවා. ඒ කියන්නේ අනංගයා. අපි දන්නවා ශෘංගාරයට සම්බන්ධ කෙනෙක් කියලා. මේ ශෘංගාරයත් කියන්නේ කාලය ඇතුලේ සිද්ධ වෙන දෙයක්. ඒකත් ඉතින් නැති වෙලා යනවා. ඉතින් මකර කාලය. එතකොට විශේෂයෙන් අලියා ඇතා සංකේතවත් කරලා තියෙන්නේ පෙරදිග කලාකෘතිවල මේ පදාර්ථය කියන එක. මැටර් කියලා කියන්නේ මේ සියලු පදාර්ථය තමයි මේ අලියා ඇතා මේ සංකේතවත් කරන්නේ. ඉතින් මේකෙන් පෙන්වන්නේ මොකද්ද? දැන් මකරෙක්ගේ කට ඇතුලෙන් හොඬයක් එළියට එනවායි කියලා කියන්නේ මකර අලියෙක් ගිලලා. ඒතර ඒ කියන්නේ කාලය අර පදාර්ථයේ ගිලිනවා. ඔකේ තියෙනවා කාලෝ ගසති බුතානි සියලු බුතයන් කාලය මගින් අනුභව කරනවා. කාලය විසින් අනුභව කරනවා. එතකොට හැබැයි හොඬේ ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ තව ටිකක් තියෙනවා. තව ටිකක් තියෙනවා. එහෙනම් ඒකෙන් අදහස් වෙනවා ඒ කියන්නේ අප්‍රමාදේන සම්පාදේත. ප්‍රමාදයකින් තොරව කටයුතු සම්පාදනය කරගන්න කොහෙද තැන මේ විහාරය. මේ ගොඩනැගිල්ලට ගිහිල්ලා බුදුන් වැඩ ඉන්නවා උඩ. බුදුන් දැක්කම අප්‍රමාදව කටයුතු සම්පාදනය කරගන්න පුළුවන් වෙනවයි කියලා මෙන්න මේ අදහස කොරවක්ගල කියන අර අත්වැටෙන් සංකේතවත් කරනවායි කියන සම්භාවනීය අර්ථ නිරූපණය ඉදිරිපත් කරේ දිවංගත මහාචාර්ය සෙනරත් පරණවිතාන. ඉතින් ඇත්තෙන්ම මේ එක හරිම මේ සිත් ගන්නා සුළු. එතුමා ලියලා තිනවා දීර්ඝ ලිපි මේවා සම්බන්ධයෙන් උදාහරණ නොයෙකුත් දේවල් විමර්ශන පෙන්නුම් කළා. ලියලා තියෙනවා මේ ලිපි ලේඛන තර්ක කළා. ඒ නිසා මේ ඒ බෞද්ධ ගොඩනැගිල්ලක ඉදිරිපස තියෙන ඒ කොටස පමණක් නෙමෙයි. ඉතින් ගොඩනැගිල්ලට ගියත් අර ප්‍රදක්ෂිණාපතය ඒවැයි දැන් මහනුරු යුගට එනකොට ඇඳලා තියෙන ජාතක කතා ඒ හැම එකක්ම අර මනස කියන්නේ බෞද්ධ අදහස් සංකල්පාවලිය සමාජගත කළා. සමාජයේ යම් කිසි සදාචාරාත්මක තුලනයක් ඇති කරන්නයි එකෙන් අදහස් කරේ කියන එක අපිට පේනවා. ඉතින් අපි ඒ දෘෂ්ටි කෝණයකින් තමයි මේක අධ්‍යයනය කරන්න ඕන. දැන් අපි කලා ඉතිහාසය විභාග ප්‍රශ්න පත්‍රවලත් අහනවා පොළොන්නරුවේ ගවයා නැත්තේ ඇයි සඳකඩ පහනේ. ඕක විභාග ප්‍රශ්නයක්ද සර්? ඕක විභාග ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් අහනවා බහුවර්ණ ප්‍රශ්නයක් දීලා පොළොන්නරු සඳකඩ පහනේ දක්නට නැති සත්වයා පහත සඳහන් නැන් කවුද? ඕකට ඕවා මොකටද විභාග කරන්නේ? දැන් මොකටද ඕවා විභාග කරන්නේ? ඒක දැනගත්තයි කියලා මොකටද ඇති වෙන්නේ? අවශ්‍ය නැහැ. ඊට වැඩිය දේවල් අපට ඒවා ආශ්‍රයෙන් උගන්නන්න පුළුවන්. නේ බලන්න අර සමාජ සංකල්පාවලි අනුවර්තනය. ඕකේ හඬ තිබුණානේ ඊට වැඩිය වටන ලෙස ඔබ දකින විදිහට මේක අයින් වීමෙන් අපේ සමාජ සංහිඳියාවට ඇති වෙච්ච ආකල්පෙම වෙනස. ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? විග්‍රහ කරන්නේ. එහෙම නැත්නම් සරලව එයාගේ නිදහස් චින්තනයට දෙන්න තිබුණා. පොළොන්නරු යුගයේ අනුරාධපුර යුග සඳකඩ පහණේ සිටින ගවයා පොළොන්නරු යුගයේදී දකින්න නැහැ සඳකඩ පහණේ. ඔබ මේක දකින්නේ කොහොමද? මේ ගැන රචනයක් ලියන්න.
කෙටි අදහස් කියන වෛරයක් නැස ඇති වෙන එක පැත්තේ වෛරයක් ඇති වෙනවා දැන් අම්මා ඉස්සෙල්ලා තිබුණා දැන් අයින් කරා නේ එතනින්ම මේක පටන් ගන්නවා එහෙම කර මේ එහෙම මන්ද මේ රට කොහෙන් වෙනස් කරන්න පටන් ගන්නද කියලා ඊට පස්සේ ළමයා හිතනවා එහෙම කොහොමද එහෙම වෙනස් කරන්න පුළුවන් කවුද මන්ද මේ වෙනස් කරන්න ඉතින් ඒව නෙමේ කරන්න ඕන ළමයින්ට නිදහසේ ඒ දේ නිරීක්ෂණය කරලා ඒක ගැන වාක්‍ය පහක් ලියන්න එතකොට ළමයා හිතනවා ඉස්කෝලේ පුරුදු කරනවනේ ලියන්න නේද එතකොට ළමයන් ලියනවා ඒක ඉතින් ඒ වගේ නිර්මාණාත්මක විදිහටනේ ඉතිහාසය පාවිච්චි කරන මේ මේ විශාල ප්‍රමාණයක් මම හිතන්නේ ලංකාවේ මේ ඉතිහාස උගන්වන ගුරුවරු 180කට වැඩියස අපේ වැඩසටහන නරඹනවා. ඒ ගුරුවරුන්ගෙන් වැඳලා ඉල්ලන්නේ ඔය වගේ ප්‍රශ්න අහන්න එපා දරුවන්ගෙන් විශේෂයෙන් ඉතිහාසය පිළිබඳව. ඉතිහාසය පිළිබඳව අපි මේ ආදරයක් ඇති කරන්නේ වැඩසටහන් 224ක් පුරවට නේද සර්? ඔව්. හරි අපි දැන් අපේ මේ ප්‍රශ්න වටෙන් එහාට යන්න කලින් එක දිගට පහුගිය දවස්වල අහපු ප්‍රශ්නයක් තියෙනවා මේ මාධ්‍ය සර්ව දැකලා. ඒ තමයි සර් මේ අර වරාය ඇතුලේ ආයේ සර් හරියටම අවුරුද්දකට පස්සේ යලිත් සෝන් වලක් කාරණා දැක්ක කියලා. මොකද සර් වරාය හම්බෙච්ච ඒ මිනිහට කටු ටික? නෑ ඇත්තෙම මේ වරායේ සංවර්ධන කටයුතු සිද්ධ කරන අවස්ථාවක ඒ සංවර්ධන කටයුතු භාරව කටයුතු කරන සමාගම වලක් හරනකොට ඒ වලේ තිබිලා මිනිස්සුන්ට සැකලි කිහිපයකට අයිති සාක්කි උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඒක පොලිසියට පැමිණිලි කරන එක එහෙම දෙයක් ලැබුණාම ඉතින් පොලිසිය ඒක උසාවියට ගරු උසාවියට වාර්තා කරාම ගරු මහේස්ත්‍රාත්තුමා නියෝගයක් දීලා තියෙනවා මේ මේ මෙතන මේ යම්කිසි අපරාධයක් සිද්ධ වුණාද කියන එක පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්න මේ සිද්ධිය කුමන කාලයක සිද්ධ වෙච්ච දෙයක්ද මේක ස්වභාවික මිනිවැළලීමක් පිළිබඳ ප්‍රකාශනයක්ද එහෙම නැත්නම් කිසියම් අපරාධයකට සම්බන්ධ කටයුත්තක්ද කියන එක පිළිබඳව වාර්තාවක් ලබා දීම සඳහා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රකාරව නියෝගය මටයි නිකුත් කරලා තියෙන්නේ. ඉතින් අපේ අධිකරණ වෛද්‍ය නිලධාරී මහතුරු තමයි ඒ ස්ථානයේ ප්‍රධානත්වයේ අරගන්නේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරු. ඉතින් ඔය හරණ කරන කටයුතු අපේ විෂයක් නිසා ඒවා ඊටාම සියුම් ලෙස අරගෙන ගොඩ අරගෙන ඒවා කරන්න ඕන නිසා ඒක අපට පවරා දීලා තියෙනවා. ඉතින් දැන් අපි කටයුතු පටන් අරන් යනවා. ඉතින් තව මොනවාක්වත් කිසි දෙයක් කියන්න බෑ. මේ පොළවේ සිට අඩි 3.5ක් විතර පරණ කාලේ පොළවේ ඉඳලා කලින් තිබිච්ච පොළවේ ඉඳලා අඩි 3.5-4ක් විතර යටින් අපිට සැලකුණු හම්බෙන්නේ. ඉතින් තව කාලයක් යයි සුමානයක් දෙකක් විතර වැඩ කරන්න සිද්ධ වෙනවා. කැණීම් කටයුතු නිමා කරන්න. හැබැයි කාල නිර්ණයන් වලට ඉඩඩිය යනවා නේද? කාල නිර්ණය කියන්නේ මං හිතන්නේ ඒක කාබන් කාල නිර්ණයකට යන්න පුළුවන් මට්ටමක නැද්ද සර්? පුළුවනනම් පුළුවන්. නමුත් මූලික අවස්ථාවේදී අපි සාපේක්ෂ කාල නිර්ණ වලට තමයි යන්නේ. ඉතින් සාපේක්ෂ කාල නිර්ණ ආගරු අධිකරණේ පිළිගරන් තියෙනවා. මීට කලින් අවස්ථාවල අපි දීපු වාර්තාව විශේෂයෙන්ම ශැංග්‍රිලා හෝටලය යාබදෝ කරන ආරක්ෂක අමාත්‍යාංශ භූමියේ තිබිලා හම්බ වුණාට සැකලි අපි නිර්ණය කළා ඒක 1804 අර බ්‍රිතාන්‍ය නිලධාරීන් කඳ උඩට පැරදිලා කියලා අපි වාර්තා සොයලා ඉදිරිපත් කරා. ඉතින් ගරු අධිකරණයේ ඒක විවෘත තීන්දුවක් දුන්නා ඒක අපරාධයක් නෙමෙයි මේක පුරාණ සොහොන් භූමියක් කියලා. ඉතින් ඒ වගේ මේ ඒක ඉතින් කාබන් දිනයකට ගිහලා නෙමෙයි කළේ. ඉතින් ඔය හැම එකටම ඉතින් කාබන් දිනයන් දුන්නේ සමහර දේවල් අපට සාපේක්ෂ වශයෙන් කියන්න පුළුවන්කම පස් ස්තර බලලා එහෙම නේද? ස්තර බලලා එහෙම කියන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් ඒ උනට සමහර වෘත්තිකයෝ විශ්වාස කරනවා මේ පුරාවිද්‍යා කැණීමක් කාල නිර්ණය කිරීමට තියෙන එකම විදිය කාබන් කියලා. මෙවලම ක්‍රමය මේ කාබන් දින නිර්ණයකට යන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතනවා ඇත්ත අර පොතෙන් පතෙන් පුස්තකාලවල වාඩි වෙලා පුරාවිද්‍යාව වගේ විෂයන් ඉගෙන ගන්නයි. ප්‍රායෝගිකව වලකට බැස්සම එහෙම කාල නිර්ණය කරන්න පුළුවන්. අපි දැන් මාතලේ සමුමිනිවලේ කාලය තීරණය කළා. ශැංග්‍රිලා කේ කාලය තීරණය කළා. ඒ වගේම අපි මෑතකදී කරපු මුලතිව් සමුහ මිනිවලේ කාල නිර්ණය කළා. ඒකක්වත් කාබන් 14
වගේ එහෙම විද්‍යාත්මක කාල නිර්ණයකින් නෙමෙයි අපි පෙන්වා දුන්නා මේකේ තැන්පත් වීමේ ක්‍රියාවලීන් අනුව මේක මෙන්න මේ කාල පරාසයට අයිති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මේ ඔය ඉදිරියේදී හමු වෙන ඕනෑම එකක් ඒ විදිහට යම් කෙසේ කාලවකවානුවක් ලබා දෙන්න පුළුවන්කම තියනවා. ඉතින් ඔය කියන විදිහට ඉතින් කාබන් කාල නිර්ණ ගන්න ගියොත් එහෙම හැම එකටම රටේ ධනියත් විශාල වශයෙන් යනවා. ඒක එහෙම කරන්න පුළුවන්කම වුණ සමහර විට වැරදි නිගමන එන්නත් පුළුවන්. එහෙම එකක් වුණා පහුගිය දවසක මේ නියදී එකතු නොකළ යුතු තැනකින් එකතු කරලා ඒ වැරදි කාල නිර්ණයක් ලැබුණා. ඒක පරිස්සම් වෙන්න ඕන. හරි සර්, මේ එහෙමනම් අපි ප්‍රවෘත්ති විරාමයට යනවා. ප්‍රවෘත්ති විරාමෙන් අනතුරුව අපි ඔබට සඳහන් කළා අද මොහොමඩ් නබීතුමාගේ උපන්දිනය. ඉතින් අපේ රටට මුස්ලිම් වරුන් පැමිණීම පිළිබඳව අපි ප්‍රවෘත්ති විරාමෙන් පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ප්‍රවෘත්ති විරාමය අරන් ඉමු. Unlimited History. අපේ ජාතික කතාව. අපි ප්‍රතිරාමෙන් අනතුරුව යලිත් අපේ අලිමිට ඩිස්ට්‍රි වැඩසටහන සමග 224 වෙනි වැඩසටහනත් එක්කයි ඉන්නේ. ඉතින් අපි මුලින් කිව්ව විදිහට අද අපේ මුස්ලිම් සහෝදරින්ගේ ඔවුන්ගේ ශාස්ත්‍රවරයන් වන මොහොමඩ් නබීතුමාගේ උපන්දිනය. ඉතින් දශක ගණනාවක් තිස්සේ, සියවස් ගණනාවක් තිස්සේ අපේ ඉතිහාසයත් එක්ක බද්ධ වෙච්ච ජනවර්ගයක් තමයි අපේ මුස්ලිම් සහෝදරවරු. ඉතින් අද අපි මේ වැඩසටහනට කලින් වටලප්පන් එහෙම කාලා මේ අපේ වැඩසටහනේදී අපේ මුස්ලිම් සහෝදරවරුන්ට වගේම අනිකුත් ජන සමාජයන්ටත් මේ මුස්ලිම් වරුන් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව යම් කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කරන්න යනවා. ඒ අතරතුර මතක් කරනවා මහාචාර්ය රාජසෝම දේවයන්ගේ සෙල්ලිපි ඊළඟ පන්තිය ඔක්තෝබර් මාසේ පටන් ගන්නවා. ඔබට පුළුවන් අපේ මේ තිරය දැක්වෙන සහ පල්ලෙයා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අංකයෙන් 90ට කතා කරලා ඒ පිළිබඳව විස්තර දැනගන්න. සර්, දැන් මුස්ලිම් වරු අපි දන්න විදිහට දෙපැත්තකින් ආවනේ. දැන් ඕන්නු බැලූ බැල්මටත් පේනවා දැන් ඔය අපි ජා කියලා හඳුන්වන ජා පිරිසක් ඉන්නවා, මැලේ කියලා හඳුන්වන පිරිසක් ඉන්නවා. ඒකම අපි මේ ඉස්ලාම් කියලා සමහරවිට අරාබි පැත්තෙන් ආපු අය හඳුන්වන පිරිසක් ඉන්නවා. ඒකට පැහැදිලිවම තේරෙනවා අග්නිදිගාසියාවෙන් සහ අරාබියෙන් අපේ රටට මුස්ලිම් වරු ආවා කියලා. ඉතින් මේවා කොයි කොයි විදිහට සිද්ධ වුණේ? නෑ, ඇත්තෙන්ම ලංකාවේ සහ මුස්ලිම්වරු අතර තියෙන සම්බන්ධතාවයේ හුඟක් සංකීර්ණ සබඳතාවක් වගේම ඒ සබඳතාවේ ඉතිහාසය සැලකිය තරම් පසු පිටිපස්සට ගමන් කරනවා. සර්, මට මතකයි දවසක් ලස්සන කතාවක් කිව්වා මුස්ලිම් ආගම පටන් ගත්ත තැන ඉඳන්ම මුස්ලිම්වරු ලංකාවත් එක්ක ගනුදෙනු කරා කියලා. ඔව්, ඇත්ත වශයෙන්ම මේ මුස්ලිම්වරුනේ මුස්ලිම් භාවයට පත් වුනේ අරාබිවරු. අරාබිවරු. ඉතින් අරාබිවරු ලංකාවට එන්න පටන් ගත්තේ ලංකාව සමග සම්බන්ධතාව පැවැත්වුවේ මුස්ලිම් ආගම එන්න කලින්. ඉස්ලාම් ආගම පහළ වෙන්න කලින් ඉඳලා. මේ ඒගොල්ලෝ ඉන්දියන් සාගරේ, අපි කවුරුත් දන්නවා ඉන්දිය සාගරේ ඉතාම සංකීර්ණ වෙළඳ ජාලයක් සකස් වෙලා තිබුණා. විශේෂයෙන්ම බටහිර පැත්තේ අපි වැඩියෙන්ම ගත්තොත් එහෙම නිරිතදිග පැත්ත ගත්තොත් එහෙම නිරිතදිග පැත්තේ තිබිච්ච ඉතියෝපියාවේ කඳුකර ශිෂ්ටාචාරයක් තිබුණා. මේ ඒ කඳුකර ඉතියෝපියානු කඳුකර ශිෂ්ටාචාරයේ හිටපු වෙළෙන්දෝ මේ ලංකාව පැත්තට යාත්‍රා කරා. ඉන්දිය සාගරයේ විශේෂම ගුජරාට් පැත්තෙ ගිහිල්ලා ගුජරාට් වලින් පහළට ඕන් යාත්‍රා කරපු බව පේනවා. එතකොට ඒ වගේම අපි දන්නවා අපි කලින් වතාවත් කතා කරා ඊජිප්තුව පැත්තේ ඉඳලා යේමන් පැත්තේ ඉඳලා ඒ වගේම ඕමාන් කටාර් පැත්තේ ඉඳලා අද කියන ඒවා. එතකොට අපි දන්නවා දිල්මුන් වරාය බහරේන් දිල්මුන් වරාය පැත්තේ ඉඳලා ලංකාවට සම්බන්ධතා තිබුණා. නැව් ගමන් කළා, අපේ නැව් තේ පැත්තට ගමන් කළා. මේ එතකොට අර මම කිව්ව ඉතියෝපියානු අක්සුමයිට් කියන ශිෂ්ටාචාරයේ අක්සුමයිට් වෙළෙන්දෝ ආවා.
ඉති මේ හරහා උගා කෑත කාලෙකින්දලා ලංකාවට මැද පෙරදිග කියලා අදාඳුන්වන්නේ. එකෑනේ එමිරේට්ස් එමිරාජ්‍ය ඔව යුනයිටඩ් ඇරබ් එමිරේට්ස් කියන එමිර් එක්සත් රාජ්‍ය අරාබි රාජ්‍ය ඒකට අයිති රටවල් වලින් ඒ පළාත් වලින් ලංකාවට හුඟක් පැරණි කාලෙකින්දලා ජනතාව සංක්‍රමණය වුණා විශේෂයෙන්ම මේ වෙළඳ කටයුතු සඳහා. නමුත් මෙතනදී අපි අද විශේෂ දවසක් අපේ ඉස්ලාම් භක්තික සහෝදර සහෝදරවරුන්ගේ ඉතින් මේ ඒ අද විශේෂ දිනය. ඒ දිනේදී අපි නබිනායකතුමා ව සිහි ගන්වන එක අපි කාටත් සතුටක්. මොකද අපි දන්නවා උන්වහන්සේගේ වක්තෘන් කෙනෙක් හැටියට උන්වහන්සේගේ දර්ශනය දහම ලෝකෙ පුරා ඉතාම ශීඝ්‍රයෙන් පැතිරලා ගියා. අපි දන්නවා නබිතුමා පහළ වෙන කාලේ වෙනකොට, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 570 සහ 632 අතර කාලේ එතුමා පහළ වෙන්නේ මේ මදීනා නුවර. ඉතින් මේ උන්වහන්සේ අයිති වුණේ ක්වාරිෂ් කියන පවුලට කට්ටිය. ඒ ක්වාරිෂ් කුලය ඒගොල්ලෝ ප්‍රධානීන් කට්ටියක්, ප්‍රභූවරු ක්වාරිෂ් පවුලේ අය. ඒ වෙනකොට ඔවුන් ඒ මක්කම තිබුණා පැරණි පැගාන් වන්දනා මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ ඉස්ලාම් ආගම බිහිවෙලා නැහැනේ පැගාන් කියලා තියෙන තියෙන සාමාන්‍ය දේශීය ඇදහිලි වත්සිරිත කරන තැන් ඒවා. ඉතින් ඒවා මොනවද කියන එක හරියට කියන්නේ අපි පොදුවේ කියන පැගාන් රිලිජන්ස් කියලා, පැගාන් ආගම්, පගාන් ආගම් කියලා. ඉතින් හැම රටකම එහෙම ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් ලැබෙන්න කලින් එහෙම තියෙන දේශීය ආගමික සම්ප්‍රදායන් තිබුණා. ඉතින් මේ නබි නායකතුමා උත්පත්තිය ලබන්නේ ඔය ක්වාරිෂ් පවුලක. ඒ ක්වාරිෂ් පවුල ඒ කාලේ මක්කම තිබිච්ච ඒ පැගාන් ආගමික මධ්‍යස්ථානයක බාරකරුවන් හැටියටයි කටයුතු කළේ. ඉතින් නබිනායකතුමා ඉපදුනාට පස්සේ මේ එතුමාට දිව්‍යමය පණිවිඩයක් ලැබිලා එතුමා වක්තෘන් කෙනෙක් ලෙස පෙනී සිටින්න පටන් ගත්තා. ඉතින් මේ ඉස්ලාම් ආගම බිහි වෙන්නේ ඒ සංසිද්ධියත් එක්ක, නබිනායකතුමාගේ පහළවීමත් එක්ක. ඉතින් මේ පහළවීම, එතුමාගේ උත්පත්තිය ලැබීම, පමෙලෝට පහළවීම එක්තරා විශේෂ ලෝක සිදුවීම් දෙකක් අතරමැද සිද්ධ වෙන දෙයක්. එකක් තමයි එතෙක් පැවති ඉතාම බලවත් රෝම අධිරාජ්‍ය බිඳ වැටෙනවා. අපි දන්නවා 5 වෙනි සියවස වෙනකොට රෝම අධිරාජ්‍ය බිඳ වැටෙනවා. ඒ වගේම යුරෝපීය ජාතිකයෝ ලෝකේ පුරාම අලුත් රටවල් සොයා ගැනීම සඳහා යාත්‍රා කරනවා. ඉතින් මේ දෙකම එකක් පරණ තිබිච්ච සම්මත අධිරාජ්‍යයක් බිඳ වැටෙනවා, ඊළඟට නවලෝකයක් සොයා ගැනීමේ ප්‍රයාණයක් ලෝකේ ඇති වෙනවා, විශේෂයෙන්ම යුරෝපය කේන්ද්ර කරගෙන. ඔන්න ඔය ඔය සිද්ධි දෙක අතරතුර තමයි ඉස්ලාම් ආගම බිහි වෙන්නේ. ඉතින් ඉස්ලාම් ආගම බිහිවීම මනුෂ්‍ය ඉතිහාසයේ ඉතාම වැදගත් සිදුවීමක්. අද අපි දන්නවා ලෝකේ කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද මුස්ලිම් බරු කියලා, මුස්ලිම් බරු ඉස්ලාම් ආගම අදහන අදහන. ඒ වගේම ලෝකේ මම හිතන්නේ වැඩිපුරම පාවිච්චි වෙන නම තමයි මොහමඩ් කියන. මොහමඩ් කියන නම. මොහමඩ් කියන නම නබිනායකතුමාගේ සිහි කිරීම සඳහා නම පාවිච්චි වෙනවා. ඉතින් මේ මෙතනදී වෙච්ච දේ තමයි අර රෝමාධිරාජ්‍ය බිඳ වැටීමට වැඩිය අපි දන්නවා ඒ කාලේ කොන්ස්ටන්ටිනෝපල් නගරය අත්පත් කර ගැනීම, ඊළඟට ඔය අබ්බාසීද උමෙයාද් වගේ කාලිෆරු බලයට පත්වීම වගේ සංකීර්ණ දේශපාලන වාතාවරණයක් ඔය අරාබි ලෝකයේ ඇති වෙනවා. ඉතින් කොහොම හරි මේ කාලේ මේ මොනවාද ඉස්ලාම් ආගම බිහිවීම අරාබි ඉස්ලාම් ආගම පැතිරීමට ලොකු මේ පිටුවහලක් වෙනවා. මේ ඔය ඒ කාලේ පැවතිච්ච අරාබි වෙළඳාම, මොකද ඒ වෙනුවට තිබුණා වෙළඳ මාර්ග. ඒ වෙළඳ මාර්ග ඔස්සේ තමයි මේ ඉස්ලාම් ආගම ලෝකෙ පුරා ප්‍රචලිත වුණේ. ඉතින් අපටත්
ඉස්ලාම ආගම ඉස්සෙල්ලම ලැබෙන්නේ ඔය මුදු මාර්ග ආශ්‍රයෙම තමයි. ඒ කියන්නේ අන්තර්ජාලයේ කිනේදට ලෝකයේ 125ක් මේ වෙනකොට ඉස්ලාම ආගම වැළඳගෙන තියෙනවා. ඒක විශාල එක. ඒක තමයි කිව්වේ ලෝක මනුෂ්‍ය ඉතිහාසයේ ඉතාම වැදගත් සිද්ධියක් ඒ ඉස්ලාම ආගම. එය ක්‍රියාත්මක වන ආකාරයේ තිබෙන සම විෂමතා කෙසේ වෙතත් ඒක බිහිවීම වැදගත්. ඒක බිහිවීම ලෝකයට විශාල බලපෑමක් ඇති කළා. ඉස්ලාම් සංස්කෘතියක්, ඉස්ලාම් වාස්තු විද්‍යාවක්, ඉස්ලාම් කලාවක්, ඒ හැම දෙයක්ම ජනනය කරන්න මේ ඉස්ලාම් ආගම එහෙම නැත්නම් දර්ශනවාදය ඉවහල් වුණා. ඉස්ලාම් ආගම බිහිවීමත් සමගම ඉතින් ලොකු බලපෑමක් ඇති වුණා. ඒ කියන්නේ අර අපි කියන එක නෝමේටිව් ෆෝම් කියලා. ඒ කියන්නේ නීතිමය මුහුණුවරක් වෙළඳ කටයුතු වලට උනත් කිසියම් සදාචාරාත්මක රාමුවක් ලැබුණා මේ ඉස්ලාම් ආගම බිහිවීම නිසා. ඒ කියන්නේ නීතිගරුක වීම, අවංක වීම, තර්කානුකූල වීම, ඒ කියන්නේ වෙළඳාමේදී අනුගමනය කරපිය යුතු දේවල් හැටියට. ඉතින් විශේෂයෙන්ම මේ මුස්ලිම්වරු මේ ඉස්ලාම් ආගම ඇති වුණාට පස්සේ අරාබි ජාතකයෙන් වැඩිපුර ආගම මගින් පෙළඹෙව්වේ මුහුදු වෙළඳාමට වැඩිය ගොඩබිම වෙළඳාමට. කියන්නේ කාන්තාර හරහා හැම යන්න. ඒක අර එන්ඩේර යුගයත් එක්ක වුන් සම්බන්ධ එන්ඩේර කාර්යයන්ට සම්බන්ධින්ද වෙන්නේ. ඔව් එහෙම දිගටම එහෙම. නමුත් මුහුදේ ගමන් කරනවාට වැඩිය අනතුරු වලින් අඩු තත්වයක් තමයි. මොකද මුහුද අනපේක්ෂිතයිනේ. මුහුදෙන් ඇති කරන ප්‍රතිඵලයේ අපේක්ෂා කරන්න බැහැද? අද පුළුවන්. අදත් ඉතින් යම් යම් අනතුරු වලට ලක් වෙනවා හිටපු ගමන් මේ ඊයේ පෙරේදත් නැවක් ගිලුණානේ සර්. ඔව්. ඉතින් මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන කොටත් අපිට අනුමාන කරන්න අමාරු නම් මුහුදේදී ඇති වෙන තත්ත්ව ඒ කාලේ ඉතින් කොහොමද කියලා අපිට හිතා ගන්න පුළුවන්. දැන් අපි අර මේ ඔය උස්සට ගියාට එහා පැත්තේ මුහුදට ඇවිල්ලා ගිනි ගන්න නැවක් ඇති කරපු බලපෑම සර් තාම අපිට විසඳ ගන්න බැරි වෙලා තියෙනවානේ. ඉතින් තාම මෙච්චර තාක්ෂණයේ තිබිලා වතුර තියෙන මුහුදක තිබිලා නැව ගිනි ගත්තනේ සර්. නැව ගිනි ගත්තනේ. ඒ නිසා ඒ වගේ හදිසි අනතුරු වලට මුහුණ දෙන්න පුළුවන් නිසා හුඟක් වෙලාවට ඉස්ලාම් ආගම වැඩිපුර උදව් කළේ පෙළඹවීමක් ඇති කෙරෙව්වේ මේ ගොඩබිම වෙළඳාමට. කාන්තාර හරහා ගිහිල්ලා වෙළඳාම් කිරීම තමයි හුඟක් එක වඩා සුදුසුයි කියලා ධෛර්යවන්ත කළේ. ඉතින් ඒක දර්ශනවාදයේ තියෙනවා බොහෝ වෙලාවට මේ ගම්වැසියන් වඩා උත්කෘෂ්ටයි නගරවැසියන්ට වැඩිය කියලා පාඩයක්. මොකද නගරවැසියන් වෙළඳාම් කටයුතුළු යෙදෙනකොට ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය වැඩි. ඒ නිසා ඔවුන් අතින් නීති උල්ලංඝනය වෙන්න පුළුවන්, ආචාර සමාචාර ධර්ම උල්ලංඝනය වෙන්න පුළුවන් කියලා. මේ වගේ දාර්ශනික රාමුවක් අර පැරණි තිබිච්ච අරාබි වෙළඳාමට මේ ඉස්ලාම් ආගම බිහිවීමෙන් පස්සේ ලැබෙන්න පටන් ගත්තා. දැන් ඔය මේ අරාබියුරු අග්නිදිගාසියාව දක්වාම යාත්‍රා කරා. ඒ නිසා ලංකාවට මේ ඉස්ලාම් ආගම අරාබිවරු කියන්නේ අරාමේ කියන්නේ මුස්ලිම් අරාබිවරු ඉස්ලාමික අරාබිවරු ලංකාවට පැමිණීමට හේතුව අපිට ඉතාම පැහැදිලි. මොකද ක්‍රිස්තු වර්ෂයෙන් 671 වෙනකොට ඔය යේමනේ පැත්තේ ඉඳලා කියන්නේ අරාබි ලෝකේ බොහොම ඈත ගමනාන්තවල ඉඳලා අග්නදිග ආසියාව දෙක් යාත්‍රා කරපු නැව් පිළිබඳව ඉතිහාසය අඳහන් වෙනවා. අපි කවුරුත් අහලා තියෙනවා ඉට්සින් කියන ඉට්සින් කියන්නේ දේශාටක එක්. ඉට්සින් ඔහු භික්ෂුවක් වෙන්න ඕන. ඉට්සින් ආවේ මේ චීන පැත්තේ ඉඳලා ඉට්සින් එන්නේ. ඉතින් ඉට්සින් නැවකට නගින්නේ අග්නදිග ආසියාවෙන්. මට හිතන්නේ සුමාත්‍රා වලින් වෙන්න ඕන. කියන්නේ චීනේ ඉඳන් සැහැඬ ඇවිල්ලා තමයි නගින්නේ. ඇවිල්ලා නගින්නේ. ඒ අතරතුර ඇති ගොඩබිම් වලිනුත් එන්න පුළුවන් කම තිබුණා කීප දුරක්. එතනින් නැගලා එයා මේ ලං මේ ගියේ මේ පර්ෂියන් නැවක කියලා සඳහන් කරනවා. ඉතින් මේ මීට අවුරුදු 1400කට 450කට විතර උඩදී අග්නදිග ආසියාව පැත්තේ ඉඳලා පර්ෂියානු නැව් මේ කියන්නේ නැගෙනහිර ලෝකයේ ඉඳලා බටහිර ලෝකයට ගමන් කළා. ඉතින් යන නැව් හැම එකක්ම ලංකාව පහු කරලා යන්න ඕන. ඉතින් අපිට ඒ ආභාෂය ලැබීම කියන්නේ අපි දන්න පර්ෂියාව තියෙන්නේ බටහිර පැත්තේ.
අද පර්සියාව කියලා රටක් නැහැනේ. අද ඉරාන ඉරාක් කියලා කියන්නේ නැහැ. ඉරාකේ තමයි ඒ කොටසට යන්නේ. නමුත් අපි දන්නවා පර්සියාව කියලා කියන්නේ ඇකිමේනියානු අධිරාජ්‍ය. ඩේරියස් පළවෙනි ඩේරියස් තමයි බොහොම කීර්තිමත් රජතුමා. එහි අගනගරයේ උනේ පර්සිපොලිස්. පර්සිපොලිස් අගනගරය තමයි මහා ඇලෙක්සැන්ඩර් විසින් ගිනි තබා විනාශ කළා. පර්සිපොලිස් වල තිබිච්ච ඩේරියස්ගේ මාලිගාව. ඉතින් මේ ඉතිහාසයේ ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඩේරියස්ගේ මාලිගාව තිබුණා නම් එහෙම ආද නටබුන් ලොකු දැනුමක් අපිට ඒක ලබා ගන්න පුළුවන්. මාලිගාව පිච්චිලා ගියාටත් ඒ මාලිගාවේ ගල් කණු වල තියෙනවා මේ කූණ්‍ය අක්ෂර වලින් ලියපු ලේඛන. ඒ සුමේරියානු අකුරු වලින්. ඉතින් ඒ වගේ අපිට ඩේරියස් ගැන හුඟක් තොරතුරු ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ ඉතින් කොහොම හරි පර්ෂියන් නැව් ඉන්දියා සාගරයේ ලොකු බලයක් අල්ලගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි, අපි පහුගිය වැඩසටහනකත් මතක් කළා ක්‍රිස්තු වර්ෂ 717 දී ලංකාවට වැඩම කරපු වජ්‍රබෝධි කියන ස්වාමින් වහන්සේ ගැන. වජ්‍රබෝධි ස්වාමින් වහන්සේ ආවේ පර්ෂියන් නැවකින්. මේ ඇවිල්ලා ඔහු ලංකාවට ගොඩබහිනකොට ලංකාවේ වරායේ තිබුණයි කියලා පර්ෂියන් නැව් 35ක් අපි ගණන් කිව්වා සර්. ඔව්. ඉතින් ඒ වගේ මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට පේනවා මේ බටහිරයි නැගෙනහිරයි යාත්‍රා කරා. ඒ යාත්‍රා කරන වෙළඳාමේ වැඩි බලයක් තිබුණේ අරාබි ජාතිකයින්ට. ඉතින් අරාබි ජාතිකයින් කාලයක් තිස්සේ වෙළඳාම කරගෙන ආවා. ඒවම ඉස්ලාම් ආගම බිහි වුණාට පස්සේ නබිතුමාගේ උත්පත්තියෙන් පස්සේ මේ අරාබි මුස්ලිම්වරු තමයි මේ ගමන්වල නිරන්තරයෙන් යෙදුනේ. එතකොට ඒ හරහා අපේ රටටත් ඒ ඉස්ලාම් ආගම පිළිබඳ අදහස් ලැබුණා. ඉතින් මේ මම කිව්වා වගේම මේ වජ්‍රබෝධි හාමුදුරුවොත් වැඩම කරේ පර්ෂියන් ජාතික මේ මේ නැවක නැගිලා. විශේෂයෙන්ම ඔය උම්මයියාත් කියන කාලිෆරයාගේ බලය ක්‍රිස්තු වර්ෂයෙන් 729 විතර වෙනකොට තිබුණේ ඒ පළාතේ. ඒ කාලෙදී පර්ෂියාව සහ අරාබි ලෝකයේ සහ ආසියාව දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර ලොකු වෙළඳ සම්බන්ධතා ජාලයක් ගොඩ නැගලා ඒ කටයුතු සිද්ධ වුණා. හුඟාක් ඒ කාලේ ඉන්දියා සාගරේ යාත්‍රා කරලා නොයෙක් සටහන් තබපු ලේඛකයෝ හුඟක් ලංකාව ගැන සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕන ඉබන් ශෛරියාර් කියන කෙනා මේ අරාබි වෙළඳාම ගැන මේ හුඟක් සඳහන් කළා. ඔය ඉබන් බතුතනෙමෙන් ඉබන් බතුතනෙමෙන් පටලවා ගන්න පානේ. පටලවා ගන්න එපා. මෙයා ඉබන් ශරියාර්. ඉතින් මේ වගේ හුඟක් ඉන්නවා මේ ලංකාව ගැන සටහන් තබපු අය. ඒ නිසා අපි මේට කියන්න තියෙන්නේ මේ අරාබි ලෝකයයි ඉස්ලාම් දහමයි ලංකාවයි අතර බොහොම සමීප සම්බන්ධතාවක් ඉත ඈත කාලක ඉඳලා ගොඩනැගිලා තිබුණා. ඔය මොනාද ඔය ඉබන් ශරියාර් විසින් තබන ලද එක්තරා ලියන ලද ලිපියක් තියෙනවා මේ අජයිබ් අල් හින්ද් කියලා. මේ අජයිබ් අල් හින්ද් කියන කියන්නේ මාවල්ස් ඔෆ් හින්දු ඉන්දියා කියන කෘතිය මේ සඳහන් කරන එක්තරා විශේෂ කාරණයක්. ඒ මොකද්ද? ලංකාවෙන් මදීනාවට ගමන් කරපු විශේෂ දූතයෙක් ගැන. මොකද මේ නැව්වල ගමන් කරන වෙළෙන්දන්ගෙන් ලංකාවේ රජුරෝ දැනගත්තයි කියලා ඒ කාලේ හිටපු يعني මේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සියවස වගේ කියන්නේ ඔය අපේ කාශ්‍යප රජතුමා පළමුවෙනි සයිට පස්සේ යන අනුප්‍රාප්තික රජවරුන්ගේ කාලය. මේ කාලෙදී මේ මහම්මා නබිනායකතුමාගේ උත්පත්තිය ගැන ආරංචි වෙච්චාට පස්සේ ලංකාවේ හිටපු බොහෝ දෙනෙක් මේක ගැන උනන්දු වුණයි කියලා රජුට පෙළඹවීමක් ඇති කරයි කියලා මේක ගැන දැනගන්න අවශ්‍යයි කියලා. ඒ නිසා එක්තරා දූතෙක් මදීනාවට ගියයි කියලා මේ තොරතුරු කියන්නේ නබිනායකතුමා මුණ ගැහිලා මේ මොකද්ද මේ දර්ශනය කියලා ඒක දැනගෙන ඒක ඉගෙනගෙන මේ රටට අරන් එන්න. ඉතින් අවසනාවට වගේ මේ දූතයා යනකොට නබිනායකතුමා අභාව ප්‍රාප්ත වෙලා ඉතින් එයාට දැක ගන්න හම්බුනේ නැහැ.
නමුත් කොහොමහරි මේ එතුමාගේ දර්ශනය ගැන මේ ලංකාවෙන් ගිය දූතයා යම් යම් තොරතුරු ටිකක් එකතු කරගත්තා ඔහුගේ පර්ෂියානු භාෂා පරිවර්තකයා මාර්ගයෙන්. එතකොට මේ පර්ෂියාවේ අයට සමහර විට අපේ සිංහල හොඳට පුළුවන් වෙන්න ඇති. ඒගොල්ලෝ නිතරම නැව් වලින් සිංහ මේ ලංකාවට ආවා ගියා. ඉතින් මේ කොහොමහරි මෙයා දැනගෙන මේ ඉස්ලාම් දර්ශනය ගැන එනකොට මේ බටහිර පකිස්තානයේදී ඔහු මිය ගියා. මක්රාන් ප්‍රදේශයේදී මිය ගියාම ඉතින් සිංහල දූතයාට මෙහෙ එන්න හම්බුනේ නැහැ ඉස්ලාම් දර්ශනය පිළිබඳ අදහස් අරගෙන. නමුත් ඔහුගේ පර්ෂියන් සගයා ලංකාවට ආවා. ඇවිල්ලා ඔහු මේ දර්ශනය ගැන පැහැදීමක් මේ ජනතාවට පැහැදිලි කරලා දුන්නා. ඒ කාලේ මදීනාවේ හිටිය උමාර් කියලා පාලකෙක්, එයා තමයි මේ සිංහල දූතයාට උදව් කරේ. මොකද ඊට කලින් හිටපු අබුබකර් කියන පාලකයා තමයි නබිනායකතුමා ජීවමාන කාලයේදී පාලනය කළේ. ඔය 632 කියන අනුරාධපුර යුගයේ වගේ නිසා, අනුරාධපුරගේ මැද කාලේ, මැද කාලේ, මැද කාලේ. ඒ කියන්නේ අපේ මානවම්ම රජවරු එහෙම පාලනය පටන් ගන්න කාලේ. දැන් අරගෙන නැහැ හරියට පටන් ගන්න මේ කාලේ. ඉතින් මේ කොහොම හරි ඔය මෙයා කවුද මේ වෙන වார்த்தාව තියලා තියෙන මේ ඉබං ශෛරියාර් ලියලා තියනවා. මේ දූතයා ලංකාවට ඇවිල්ලා තමා මේ අර පර්ෂිය නතවැසියා මේ අපේ සිංහල දූතයාගේ, එයා ඇවිල්ලා ලංකාවට මේ ඉස්ලාම් ආගම ගැන කිව්වහම අපේ රටේ හිටපොය හරි ප්‍රසාදයටපත් උනායි කියලා ශ්‍රී ලංකාවේ අය. ප්‍රසාදයටපත් වෙලා ඒ අදහස් අරගෙන ඒක ප්‍රචලිත කරන්නත් කටයුතු කරා පමණක් නෙමෙයි, ඒ කාලයේ ලංකාවේ හිටපු රජතුමාත් මේ ඉස්ලාම් ධර්මය ගැන බොහොම ලොකු පැහැදීමක් ඇති කරගත්තයි කියලා මේ ඉබං ශරියාර් ලියලා තියෙනවා. ඉතින් මේ ඔය ඉබං ශරියාර්ගේ විමර්ශනය පමණක් නෙමෙයි, ඔය ක්‍රිස්තු වර්ෂයෙන් 982 දී අල් බලසූරි කියන ලේඛකයා, ඔහුත් අරාබි ලේඛකයෙක්, ඒ ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ආගම පිළිබඳව දක්වපු සුභවාදී ප්‍රතිචාරය ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඒ කාලේ ඉඳලම ඒ එහෙම මේ ඉස්ලාම් කියන්නේ අරාබි ජාතිකයෝ කියන්නේ අපි අද වචනයෙන් කියනවා නම් මුස්ලිම් සහෝදරත්වයේ සමග ලොකු සබදතාවක්, කියන්නේ ලොකු නැමියාවක් අපි ඉතිහාසයේ පුරාම පවත්ලා තියෙනවා. ඉතින් මේ මෑත කාලේ තමයි මේ එකට හුඟක් බාධා ඇති වෙන සංකල්පීය දේවල් ඇති වෙලා මේ ඉස්ලාම් ආගමික මුස්ලිම් සහෝදරවරු අතර ඒ සම්බන්ධයෙන් කිසියම් සැකයක් ඇති කරලා මේ එහෙම කරන ව්‍යාපාර මෑත කාලේ ඇති වෙච්චා. ඉතින් මෑත කාලේ ගැන හිතන්න එපා. නමුත් අපි ඉතිහාසයේ පුරාම අරාබිවරු මහමත්තුමා නබිනායකතුමාගේ උත්පත්තියෙන් පස්සේ ඉස්ලාම් භක්තික අරාබි ජාතික අය සමග මේ හුඟක් ලොකු සම්බන්ධතාවක් පැවැත්වුවා. ඒත් වශයෙන්ම ලංකාවේ සෑහෙන මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වෙච්ච බවත් අපට පේනවා. අබ්දුල් ජීලානි කියලා ලේඛකෙක් හිටියා. මේ ඔහු සඳහන් කරන මේ අනුරාධපුරයේ පුත්තලම වගේ නගරවල නිරන්තරයෙන්ම ගැවසෙච්ච මේ මුස්ලිම්වරු, ඉස්ලාම් භක්තික මුස්ලිම්වරු ගැන සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අබ්දුල් ජිලානි සඳහන් කරනවා ක්‍රිස්තු වර්ෂයෙන් 642 දී යේමනයේ සිට බේරුවල දක්වා ගමන් කරපු නැව් ගැන. බේරුවලත් ලොකුට දෙච්ච වාරයක් නේද? බේරුවලත් ලොකු වාරයක් නේ. ඉතින් බලන්න යේමනයේ ඉඳලා බේරුවලට නැව් වෙනවා. ඉතින් නැව් කියන්නේ අපි හිතන විදිහ මා දැවැන් ටයිටැනික් මට්ටමේ නැව් නෙමෙයි. ටයිටැනික් නැව් වගේ ව නෙමෙයි. මේ ඉතින් ඒ වගේ අපි අපිට පේනවා කොහොමද එහෙම සම්බන්ධතා අපි ජනනය කරගත්තේ කියලා. සමහරට යේමන් පැත්තේ ඉඳලා ඇවිල්ලා තරමක් දකුණට හැරිලා මාලදිව වෙන පැත්තටත් ගිහිල්ලා ඒ පැත්තෙන් බේරුවලට එන්න පුළුවන්නේ. හැර අර ලක්ෂදීප වලට උඩින් තියෙන ඉන්දියන් සාගරයේ සුලිසුලං කලාපය, ඒක මග ඇරලා, ඔය සුලිසුලං කලාපයේ මග ඇරලා ලංකාවට පහසුවෙන් ළඟා වෙන්න ඇති ඒගොල්ලෝ. හරි. එතකොට මේ වගේ අපි මේ ඔය අරාබිවරුන්ගේ සම්බන්ධය ගැන හුඟක් තොරතුරු අපිට තියෙනවා. ඔය මේ අපි සාමාන්‍යයෙන් මුස්ලිම් සම්බන්ධතාව ගැන කතා කරනකොට වැඩි ඉස්මතු
නොකරන කතාවත් තමයි සින්බෑඩ්. සින්බෑඩ් සේලා කියලා අපි කියන්නේ නේද? සින්බෑඩ්ුත් අරාබි ජාතික කෙනෙක්නේ. ඉතින් සින්බෑඩ් ක්‍රිස්තු වර්ෂයෙන් 786යි ක්‍රිස්තු වර්ෂයෙන් 809 අතර වගේ මට මතක හැටියට ලංකාවට ළඟා වෙන්නේ. දැන් අපිට නම් සින්බෑඩ් කතාව කතාවක් විතරයි නිකන් සුරංගනා. ඒක තමයි මේ සුරංගනා කතාව. ඒක අපිනේ මේ මනක්කල්පිත කතාවක් වගේනේ අපි හිතන් හිටියේ. නෑ නෑ නෑ. මේ ඇත්ත මිනිස්සෙක් නේද? ඒක ඇත්ත කෙනෙක් නේ සින්බෑඩ්. සින්බෑඩ් ලංකාවට එන්න ඇත්තේ අපේ දෙවනි මහින්ද රජු හෝ පළවෙනි උදේ රජතුමාගේ කාල පරිච්ඡේදය ගැන තමයි ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ. දෙවනි මහින්ද රජුගේ කාලේ නම් කියන්නේ හරිම කචල් කාලෙන් නේද? අර අර හමුදාව වැටුප් ගෙවන්න නැතුව රජගේ වටලලා නොඑක් නොඑක් ප්‍රශ්න නැති වුණානේ. ඔව්. ඉතින් කොහොම හරි එක්කෝ ඔය දෙවනි මහින්ද රජතුමාගේ කාලයේ හෝ පළවෙනි උදේ රජතුමාගේ කාලයේ වෙන්න ඕනයි කියලා තමයි සැලකන්නේ. පළවෙනි උදේ රජතුමාගේ කාලේ බොහොම සශ්‍රීක නිසංසල කාලයක් ඒ කාලේ. ඉතින් මේ සින්බෑඩ් ආවා ඇවිල්ලා මේ ඒ කරපු ඊට පස්සේ සින්බෑඩ් අතේ ලියවිල්ලකුත් යවුවයි කියලා අපේ රජුරු මේ අරාබි ලෝකයට. එහෙමත් ඒවා ඔක්කොම මේ ඓතිහාසික කතා, මේ හිතලු කතා නෙමෙයි. මොකද ඕක හිතලු කතාවක් වෙන්නේ අපි ඔය සින්බෑඩ්ගේ කතාවනේ අර පොඩි චිත්‍ර කතා වගේ වෙන්නේ. ඒවන්නේ ටින්ටින් වගේනේ අපි සින්බෑඩ්ව කියවන්නත් ගත්තේ. ටින්ටින්ගේ කතාව වගේ තමයි අපි මේ මේ සින්බෑඩ්ව කියවන්න ගත්තේ. සින්බෑඩ්ව කියවන්න ගත්තේ. ඉතින් මේ කොහමාරි සින්බෑඩ් චාරිම සින්බෑඩ් වගේ කෙනෙක් ලංකාවට ඇවිල්ලා ඔහු බොහොම ප්‍රභු පවුලකට අයිති කෙනෙක්, වෙළඳ පවුලකට අයිති කෙනෙක් සින්බෑඩ්. ඉතින් ඒක යම් කිසි විදිහට අතිශයෝක්ති සහගත ලෙස කතාවට නගලා තියෙනවා. නමුත් අපිට අපි අරාබි ලෝකය කියලා කොහොම ඉතින් මං අරාබි ලෝකය කියලා කියන්න හේතුව තමයි අරාබිවරුන් සහ ඉස්ලාමික අරාබිවරුන් අතර වෙනසක් තියෙනවානේ. දැන් ක්‍රිස්තු වර්ෂයෙන් 6 සියවසෙන් පස්සේනේ ඉස්ලාමික අරාබිවරු එන්නේ. එතකොට ඒ දෙක අපි වටහා ගන්න. නමුත් අපිට අරාබි ලෝකයේ සමග තිබිච්ච සම්බන්ධතාව ඉතාම පෞරාණිකයි. ඉතින් අද වගේ දවසක අපි අද නිවාඩු දවසක් නේ. හෙටත් නිවාඩු දවසක්. ඔව් නිවාඩු දවස් දෙකක් ළඟ ඇවිල්ලා. ඉතින් අද නිවාඩු දවසක්. ඉතින් අපි ඒ ඉස්ලාම් භක්තික සහෝදරවරුන්ගේ ඒ පැමිණීම ඓතිහාසිකයි කියන එක අපිට අද කියන්න ලැබීම. සර් විශේෂයෙන්ම දැන් අර අපි මේ බැලූ බැල්මට නිරාකරන දැන් හම්බන්තොට කියන එක සම්පන්න යාත්‍රා වලින් ආපු නැගෙනහිර පැත්තෙන් නෙවුන්නාවේ. ඔව්. එතකොට දැන් අපි සාධනකෝ බේරුවල පැත්තට යේමනේ ඉඳන් ආවා කියලා. ඒකට අපිට අනුමාන කරන්න පුළුවන් නේ සර් නැගෙනහිර මුස්ලිම් ජනයා ආවේ ඔය හම්බ කියන වචනයත් මං හිතන්නේ ඒකත් එක තමයි ඇති උනේ මුස්ලිම් ජාතිකයන්ට. මේ ඒ පැත්තෙන් හම්බන්තොට එනකොට අනිත් පැත්තේ අරාබියෙන් පැත්තෙන් ආපු කට්ටිය ආවේ කොයි වගේ වරායවලද කියලා කෙටි උත්තරයක් දෙන්න පුළුවන් සර්. නෑ ඉතින් මූද වඩාම ලේසි අරාබි වෙළඳාම කරනකොට එක්කෝ මාතොට සලාවත්තොට තිබුණ හලාවත විතර කොළඹ වරායක් තිබුණානේ. ඉතින් බේරුවල වරාය ඒ අපේ බටහිර වෙරළ තීරයට. එතකොට ඔය මුස්ලිම් වරු අග්නිදිගාසියාවෙන් ආවයි කියන කතාව ඉස්ලාම් ආගම අරාමේ ද අග්නිදිගාසියාවට ප්‍රචලිත වුණානේ. ඊට පස්සේ තමයි මලයාර දද්වීපේ පැත්තෙන් ඒ පැත්ත මුස්ලිම් වෙලා ඉන්දුනීසියාව ඒ පැත්තෙන් ලංකාවට සංක්‍රමණය වෙච්ච අය මැලේ අය කියලා අපි කියනවනේ. මැලේ අය ඔව්. ඉතින් ඒ ජාවක කියන එකනේ. ඉතින් ඒක පසු කාලීන වෙච්ච දේවල් නේද සර්. නමුත් අපේ පරණ සම්බන්ධතාවය තියෙන්නේ අරාබියත් එක්ක. හරි. එතකොට දිගු ඉතිහාසයක් තියෙන අපේ සහෝදර මුස්ලිම්වරු බොහොම ආදරෙන් අපි මතක් කරන ගමන් අපි විරාමයකට යනවා. විරාමෙන් පස්සේ අපේ අන්ලිමිටඩ් සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. Unlimited History අපේ ජාතික කතාව. අපි අලිත් අද අන්ලිමිටඩ් 224 වෙනි සාකච්ඡාවේ ඉතුරු අඩපෑයට යොමු වෙන්න යන්නේ. අපි මුලින්ම අංගනා විග්‍රහයක් මේ අපේ සඳකඩ පහන ආශ්‍රිතව මහාචාර්ය රාජසෝම දේවයන් විසින් අපට ලබා දුන්නා.
බොහෝ දෙනෙක් මහිතන් ලංකාව ජනගහන්න අඩුම ගාන 80%ක් සඳකට පානක් පාගගන පන්සල් ගිහිල්ලා ඇති. ඉතින් ඒ ඔබේ දෙපයට පෑගිච්ච සඳකට පාන පිළිබඳව වටිනා විග්‍රහයක් අපේ පළවෙනි කොටස තියෙනවා. ඊළඟට දෙවැනි කොටසේ අපේ අද මොහොමඩ් නබීතුමාගේ උපන්දිනය සමරන මුස්ලිම් ජාතකයන් ලංකාව ලංකා ඉතිහාසයට කොහොමද බද්ධ වුණේ කියන කාරණේ කතා කළා. ඊට අමතරව අපි පළවෙනි කොටසේ මේ දවස්වල මහාචාර්ය රාජසෝම දෙවියන්ගේ යම්කිසි ආකාරයක කැණීම් කටයුත්තක් සිද්ධ වෙනවා කොළඹ වරායේ ස්ථානයක. ඒ පිළිබඳවත් සැකවින් අපි තොරතුරු කතා කරා. සර්, ඊළඟට ගිය සතිය අපි කතා කර කර හිටියේ 223 වෙනි වැඩසටහනේ මේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ කාලය පිළිබඳව. තව ටිකක් තියෙනව නේද සර් කතා කරන්න? ඔව්, මං හිතන්නේ අපි එදා වැඩසටහන අවසන් කළේ නෑ. ඒක කියන්න තව කරුණු කීපයක් තිබෙනවා. ඉතින් මං හිතනවා අපි ඒක පොඩ්ඩක් මතකයට නැගුවොත් හොඳයි කියලා. ඔව්, අපි සාමාන්‍යයෙන් ඉතිහාසයේ දිහා අපසට හැරලා බැලුවම අපිට දැනෙන දෙයක් තමයි මේ, කියන්නේ ඒක මං හිතන්නේ අපේ ඉගෙනීමේ ක්‍රමය හෝ මොකක් හරි එකක් නිසා ඇතිවෙච්ච දෙයක්. අපිට හිතෙනවා මේ අපේ රටේ ඉතිහාසයේ ඉතාම සම්භාවනීය යුගයේ මේ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන තිබිච්ච කාලයයි කියලා. ඒක අපි කියන අනුරාධපුර යුගය කියලා. ඊට පස්සේ පොළොන්නරුවට එනකොට පොළොන්නරුව ඒ තරම්ම සම්භාවනීය නෑ වගේ නිකන් සංවේදනයක් ඇති කරලා තියෙනවා. මේ පොළොන්නරුව යුගය ගැන දන්නෙත් ළමයි අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ හඳගඩ පහනේ අයින් කරා එහෙම කියලානේ. නමුත් ඇත්ත වශයෙන් බැලුවම එහෙම නෙමෙයි ඉතිහාසය දිහා බලන්න. සර් වෙනම ගුත් ඔන්නේ පරාක්‍රම සමුද්‍රයම ඇති නේ සර්. ඒකනේ. ඒ තර්කේ බිඳින්න නේද? තර්කේ බිඳින්න. හරිද? ඉතින් ඒ වගේ මේ අපි එහෙම ඉතිහාසය පිළිබඳ අපි තුල ස්ථාපනය කරලා තියෙන ආකල්පමය ආකෘතිය තරම්ම හොඳයි කියලා අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ හොඳයි නෙමෙයි, හොඳයි නරකයි නෙමෙයි, ඒක සාධාරණ නැහැ කියන එක. ඉතිහාසෙට වැඩිය විග්‍රහාත්මකව කියා ගන්න පුළුවන් නම් තමයි හොඳයි කියන එක අපිට පේන්නේ. ඉතින් කොහොම හරි මම මේක කියන්න හේතුව තමයි දැන් කෝට්ටේ දැන් අනුරාධපුරයට සාපේක්ෂව පොළොන්නරුව ගැන හිතන විදිහයි, ඒ දෙකටම සාපේක්ෂව යාපහුව කුරුණෑගල ගැන හිතන විදිහයි එහෙම බැලුවාම ඉතින් කෝට්ටේ යුගය ගැන කවර කතාවක්ද කියලා අපිට කියන්න ඕනේ නැහැ. ඉතින් අපි ওই ප්‍රාක් එකට ගිහිල්ලා පොත් ටිකක් බැලුවත් අපි තෝරගන්නේ අනුරාධපුර යුගය ගැන. බොහොම කලාතුරකින් කෙනෙක් පර්යේෂණ අවශ්‍යතාවයක් සඳහා ඕනනම් කෝට්ටේ යුගය ගැන තියෙන පොතක් කියවයි. මොකද අපේ හිත් තුල ඇති කරලා තියෙනවා මේ කෝට්ටේ යුගය කියලා කියන්නේ එහෙම ඒතරම් අර මහා වෙහෙර විහාර හදපු නැති ඒ වගේ කියන්නේ කීර්ති විජයබාහු වගේ මහා විශාල දැවැන්ත සටන් ව්‍යාපාර අරංගේ රජවරු නැති එහෙම යුගයක් කියන එක තමයි අපිට නිකන් සාමාන්‍ය දල හැඟීමක් එන්නේ. තැන් වල විවිධ පාලන තිවිච්ච නේද සර්? විවිධ පාලන විමද්දේ ගත වෙලා ඊළඟට ඒ පැත්තේ පවුල් ඇතුලේ ප්‍රශ්න පෘතුගීසි ජාතිකයෝ ඇවිල්ලා ලන්දේසි ඔහොම නිකන් වියවුල් සහගත හැඟීමක් කෙටියෙන් කිව්වොත් තියෙන්නේ. ඒක නිසා තමයි අපි පහුගිය සතියේ මෙහෙම සාකච්ඡාව පටන් ගත්තේ. අපි මේ කාලේ බුදුදහම කොයි විදිහටද පැවතියේ කියන එක පිළිබඳව අපි දැනුවත් වීමක් කරගන්න ඕන නේද? ඒක සාකච්ඡාව කිරීමට තරම්ම සුදුසු විෂය තේමාවක් නේද කියන එක අපිට වැටහිච්ච නිසා තමයි අපි මාතෘකාව ගත්තේ. එතකොට මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාම අපි කාටත් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපේ සම්ප්‍රදායික ඉතිහාස අධ්‍යාපනයෙන් අප තුළ ඇතිකොට තිබෙන සමහර අදහස් ඒ තරම්ම නිර්වද්‍ය නොවන බව. ඒ වගේ සම්මත අදහස් ඔලුවට දාගෙන අපි මේවා දිහා බැලුවොත් එහෙම මේ යම් විදිහක ඉතිහාසය පිළිබඳ පටලැවිලි සහගත භාවයක් ඇති වෙන්න පුළුවන් කියන අදහස නිසා තමයි අපි මේක පැහැදිලි කරන්න ගත්තේ. කෝට්ටේ යුගය කියන විශේෂයෙන්ම ලංකාව අවසන් වරට දේශපාලන බලය තනිය මිටකට ගත්ත මේ අපි කියනවා එක්සත් කරයි කියන එක වචනයක් තියෙනවනේ. එහෙම එහෙම මුළු රටේම බලය එක්සත් කරපු 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ කාලය ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් අර කෝට්ටේ යුගයේ බිඳ වැටිච්ච කාලයක් කියන අදහසත් එනවත් එක්කම 6 වෙනි පරාක්‍රම බහු රජතුමා ගැනත් අපිට තියෙන අදහසක්. ඉතින් ඒ එතුමා එක් වෙන චිත්‍රය තමයි එතුමාගේ කාලය තුල බොහොම ලොකු සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වුණා කියන එක. එහෙම ඉස්කෝලේ උගන්වලා තියෙන්නේ එහෙමනේ.
සන්දේශකාගෙන් උගන්වලා තින්නේ. අන්න හරි. සැල්හිණි සන්දේශ හංස සන්දේශ උගන්වනකොට ওই වාක්‍ය කියනවා. කිව්වම ඉතින් මුළු ජීවිත කාලෙම අපිට එහෙම හැඟීමකුත් තියෙනවා අර ඉස්කෝලෙන් ඉගෙනගත්ත දේ නිසා. ඉතින් මං හිතනවා ඊට වැඩිය පාඩම් රචනා කිරීමේදී හෝ ඒවා ඉගෙනීමේදී ඊට වැඩිය යම් යථාර්ථ රූපීව මේවා උගන්වනවා හොඳයි කියන කාරණේ තමයි මේ අපිට කියන්න තියෙන්නේ. අපි ලබන ගිය පහුගිය සතියේ සාකච්ඡාවේදීත් ගත්ත එක උදාහරණයක් අපි පෙන්නවා. මේ කාලේ බෞද්ධ අධ්‍යාපනය එහෙම හුඟක් ඉහළට දියුණු පවුණු නැයි කියන්නේ. පිරිවෙන් විශාල ප්‍රමාණයක් පටන් ගත්තා නේද? ඔව්, පැපිලියානේ සුනත්‍රා දේවී පිරිවෙන, කෑරගල පද්මාවති පිරිවෙන, වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙන, තොටගමුවේ විජයබහ පිරිවෙන, ඔය වගේ හුඟක් ප්‍රසිද්ධ පිරිවෙන්. ඒ කියන්නේ මේ පිරිවෙන් ඇත්ත වශයෙන්ම අද තියෙන විශ්වවිද්‍යාල වලට නම් මම සංසන්දනය කරන්න යන්නේ නැහැ. මොකද පද්මාවති පිරිවෙන ඊට වඩා හොඳට තියෙන්නේ නැති. අද තියෙන විශ්වවිද්‍යාලට ඒක තමයි. මේ ඉතින් ඒව සංසන්දනය කරන්න බෑ. මොකද ඇත්ත වශයෙන්ම ওই පිරිවෙන් වලින් උගත්තු බිහි වුණානේ. ඔව්නේ. ඉතින් මේ ඉතින් ඒ මං ඒ දැන් මේ පිරිවෙන් වලින් බිහි වෙච්ච මේ කියන්නේ විශිෂ්ට යතිවරයන් වහන්සේලා ලියු පොත්පත් තමයි අද මේ විශ්වවිද්‍යාලවලත් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වුණත් හරියට පාවිච්චි කරගන්න බැරුව ඉන්නේ. ඉතින් කෙසේ හෝ කෝට්ටේ යුගයේ කියලා අඳුනන කාල විශේෂම 6 වෙනි පරාක්‍රම බව රජතුමාගේ කාලයේදී ලොකු සාහිත්‍ය ප්‍රබෝධයක් සහ ආගමික ප්‍රබෝධයක් තිබුණා. අපි පහුගිය සතියේ සාකච්ඡාවේදී කිව්වා අර ආගමික ප්‍රබෝධය වගේම ශාස්ත්‍රීය ආගමික ශාස්ත්‍රීය ප්‍රබෝධය. ඒ කියන්නේ ආගම ශාස්ත්‍රීය වශයෙන් විශේෂයෙන්ම මේ බෞද්ධ දර්ශනය වගේ දේවල් උගන්වන්න කරපු වෑයම අපි සඳහන් කරා අර පැපිලියාන සෙල්ලිපිය ගැන. පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙනේ තියෙන සෙල්ලිපිය මේ ඒවා නියෝග කළා තියෙනවා රජු මොනවද දැනගන්න ඕන පන්සල්වල ඉන්න අයනේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕන තර්ක ඥානය දිනු කර ගන්න ඕන පරාජිකා නොවී ඉන්න ඕන නේ අභිධර්ම විනය සූත්‍ර පිටක හොඳින් පරිහරණය කරන්න ඕන මේ වගේ තෙරුවන් නම දින්න ඕන එහම නීති රීති දාලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට පේනවා අර බෞද්ධ දර්ශනය ගෙනියන්නේ ශාසනය මගින්නේ. මේ ශාසනයේ පාරිශුද්ධත්වය, ශාසනයේ නිකලල් බව ආරක්ෂා කර ගැනීමට වොමනා කරන කටයුතු රජුරු යෙදුවයි කියලා මේ කාලෙදී. ඉතින් ඔය ටික අපි ලබ ගිය සතියේ කිව්වා අවසානයේදී. ඉතින් මේ කාලේ මේ තිබිච්ච ශාසන ප්‍රබෝධය අධ්‍යාපනය සම්බන්ධයෙන් කොතරම් ඉහළ තත්වයක තිබුණාද කියලා පෙන්වන්න තව හොඳ සාක්ෂියක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමස. 6 වෙනි පරාක්‍රම බව රජතුමාගේ කාලයේදී බුරුමේ සිට මෙහෙට වැඩම කළ චපාත කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක්. චපාත. මේ චපාත කියන භික්ෂුන් වහන්සේ මේ ලංකාවට වැඩම කරාට පස්සේ 6 වෙනි පරාක්‍රම බව රජතුමා ඒ භික්ෂුන් වහන්සේට හරියට අනුග්‍රහය දැක්වා. අනුග්‍රහය දැක්වා විතරක් නෙමෙයි මේ 6 වෙනි පරාක්‍රම බහු රජුරු මේ චපාත භික්ෂුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා මේ ශාසනයේ මේ බෞද්ධ අධ්‍යාපනය තුල මේ උවමනා නැති දේවලුත් දැන් තියෙනවා. ඒ නිසා ඒවා ඔක්කොම සුද්ධියක් කරලා ඒ උගන්විය නොයුතු දේවල් අයින් කරලා බෞද්ධ අධ්‍යාපනයේදී ඉගන්විය යුතු දේවල් මේ මොනවද කියන එක ඒ ශාසන කියන්නේ අධ්‍යාපන ධාරාවේ ශුද්ධියක් කරන්න චපාත ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ඉතින් චපාත ස්වාමීන් වහන්සේ ඒක කළා. මේ ඒ වගේම උන්වහන්සේ මේ කරපු විශිෂ්ට පොතක් තියෙනවා අභිධම්ම වත්ත සංකේප වර්ණනා කියලා. මේ චපාත ස්වාමීන් වහන්සේගේ රචනයක්. මේ ඉතින් ඒකට අනුග්‍රහය දැක්වේ අභිධම්ම චක්ක සංකේප වර්ණනා කියන කෘතිය ලියනද 6 වෙනි පරාක්‍රම බහු රජතුමා. ඉතින් අපි කියන්නේ ඒක 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ කාලෙත් රජවරුන්ට උමනාව තිබිලා තිනවා මේක මේ යලි ප්‍රතිෂ්ඨාපනය කරගන්න නෑ. අපි දන්නවනේ ඉතාලම ඈත කාලෙක ඉඳලා රජය සහ මේ ආගම අතර තිබුණ සම්බන්ධතාවක්.
ඒ සම්බන්ධතාව මේ යුරෝපයේ පල්ලි සහ දේවස්ථාන සහ රජය අතර සම්බන්ධ වගේ එකක් නෙමෙයි. ආයතන දෙක අතර එහෙම සම්බන්ධතාවක් තිබු බව හැබෑව. නමුත් අපේ රටේ බෞද්ධ විහාරාරාම රටේ පාලකයන් සමග දක්වපු සම්බන්ධතාව ඊට වැඩිය වෙනස්. ඒ කියන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය, භෞමික අඛණ්ඩතාව ඒ වගේව ඔක්කොම පවත්වාගෙන යෑම සඳහා වමනා කරන දේශපාලන දර්ශනයට තමයි භික්ෂුන් වහන්සේලා උදව් කළේ. කළා ආරක්ෂා කළේ. ඒ වගේ සමහර රජවරුන් කෙරෙහි ඒගොල්ලෝ එකඟ වුණේ නැහැ. ප්‍රතික්ෂේපන අපි ඕන තරම් දන්නවනේ එහෙම වෙච්ච දේවල් නේද? මේ ඉතින් දැන් අපි පේනවා දැන් දුටුගැමුණු රජතුමා පිළිබඳව මහාවංශයේ තියෙන ප්‍රවෘත්තිකේවමත් අපිට පේනවා දුටුගැමුණු රජුරණ වැඩිය භික්ෂුන් වහන්සේලා පක්ෂපාත වුණේ සද්ධාතිස්ස කුමාරයාට. සමහරවිට ওই සද්ධාතිස්ස කියන්නේ සද්ධා කෑල්ල පටබදින්න ඇත්තේ ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන් නේද? ඔව්. ඉතින් ඒ හින්දා මේ ඉතින් 6 වෙනි පරාක්‍රම බහු රජතුමා වුණත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ පන්සල සම්බන්ධයෙන් උනන්දු වෙන්න හේතු වෙන්න ඇත්තේ සහ නැහැ ඇත්තේ නෙමෙයි ඒක සැකයකින් කියනවා නෙමෙයි ඒක විස්තර වශයෙන්ම කියන්න තියෙන්නේ බෞද්ධ වෙහෙර විහාර සහ ඔයවයි වාසය කරපු භික්ෂුන් වහන්සේලා සමාජයේ සන්තුලනය කර ගැනීම සඳහා කොයිතරම් දුරට ඉවහල් වුණාද කියන කාරණේ පාලකයෝ දැනගෙන හිටියයි කියන කාරණේ. මොකද අපි මිට කලින් වැඩසටහනකට කියලා තියෙනවා මේ අර භෞතික වශයෙන් කරන දඬුවම් වද හිංසා නීති රීති වලට වැඩිය මිනිසුන්ගේ ආධ්‍යාත්මයට කරන නියෝග වඩා බලපවත්නවා. මෙහෙම කළොත් සුමානයක් හිරේ දානවා කිව්වොත් එහෙම සමහර කෙනෙක් කියනවා ආ ඕක මං ඉඳලා එන්නම්කො සුමානයක් කියලා. එහෙම කළා අපරාධ කරන්න පුළුවන්. නමුත් අපාගත වෙනවා කිව්වොත් නේද? අපාගත වෙනවා කියලා කිව්වොත් මේ නිරය මෙහෙමයි අපාය කියන්නේ මෙන්න මේ වගේ තැන මේ අපාගත වෙනවා. ආ අපේ අවුරුදු කල්පයක් තමයි එහෙ එක දවසක් කියන්නේ. ඉතින් එහෙත් කල්ප ගාණක් දුක් විඳින්න ඕනේ කොහොම. ඉතින් ත්‍රස්ත වෙලා බය වෙලා මේ ඊට පස්සේ අර යහපත කියන්නේ වරද නොකර සිටීමට පෙළඹෙනවා. යහපත කරනවා කියන එක නෙමෙයි. යහපත කරනවා කියනෝ නම් මේ උදේ ඉඳලා රැ වෙනකම් බණ අහනවා පන්සිල් ගන්නවා සමාජයේ මොකක්වත් වෙලා නැහැ නේ. ඒකනේ. ඉතින් එහෙම නෙමෙයි අර බුදුරජාන් වහන්සේගේ මූලික දර්ශනය තමයි ප්‍රඥාව. අවබෝධය. අවබෝධ කර ගැනීම කියන එක උන්වහන්සේ කිව්වේ මේ සියලු යථාර්ථය අවබෝධ කරගන්න මේ ගිහි ධර්ම උනත් අවබෝධ කරගන්න අවබෝධයෙන් තමයි Tamanට ගැලවීමක් ලැබෙන්න පුළුවන් කියන එක. හරි බෞද්ධ දර්ශනයේ මන්ත්‍රයක් නෙමෙයිනේ. දැන් පසු කාලයක ඔය යටාල විහාරය වගේ තැන්වල සලපතල ගල්වල ඕං නමෝ කියන ඒවා ධාර්ණී පාඨ එහෙම ලියලා තියෙන උච්චාරණය කළ මන්ත්‍ර හැටියට පාවිච්චි කරන්න. ඉතිපිසෝ ගාතාවත් මන්ත්‍රයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. මොකද මට එකතරක් ලැබුණා මේ මැටි වළඳක එකේ ඇතුල් පැත්තේ ඉතිපිසෝ ගාතාව ලියලා තියෙනවා. කොදිස සමුනේ? ඒක ලැබුණේ මට මෙහෙමයි. ඒක ලැබුණේ මගේ මිත්‍රෙක් කුට කොහෙර තැනකින් ලැබිච්ච එකක්. ඒ කියන්නේ ස්ට්‍රේ ෆයින්ඩ් එකක්. කාට හරි වලක් කපනකොට හම්බෙච්ච එකක්. ඉතින් මේ මිත්‍රයාට ඒකේ තියෙන අකුරු කියව ගන්න බැරුව මට ඒවල දුන්නා මේක කියවලා දෙන්නේ කියලා. ඉතින් බැලුවම ඒක පැරණි වළඳක්. ඒ වළඳේ ඇතුල් පැත්තේ ඉතිපිසෝ ගාතාව ලියලා තියෙනවා. ඒතර ඒකෙන් කියන්නේ ඉතිපිසෝ ගාතාව මන්ත්‍රයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම යේ දැම්මා හේතුප්පබහා කියන ගාතාවත් එහෙම මන්ත්‍රයක් හැටියට පාවිච්චි. ඒව පස්සේ කාලේ වෙච්ච දේවල්. හරි දැන් යේ දැම්මා හේතුප්පබහා කියන්නේ මන්ත්‍රයක්නේ. හැටියට පාඩම් කරන්න ඕනේ ගන්න නෙමෙයි. යම් කිසි දෙයක් හේතුවකින් හට ගන්නවාද හේතුව නැති වෙච්ච කල්හි ඒ දේ නැති වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ හේතුඵලවාදියෙක්නේ. ඉතින් ඒකේ තියෙන දාර්ශනික අර්ථයක්. එහෙම නැත්තම් මේ එහෙම එකක් නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට දැන් හුඟක් වෙලාවට බෞද්ධ දර්ශනයේ තියෙන දේවල් නෝන් මිනිස්සු නිකන් ආවට ගියාට කියනවා මිසක් ඒවැ ගැඹුරු අර්ථ සලකා බලන්නේ නැහනේ. දැන් ඔය අපි කිව්ව මලගෙදරකට ගියාම අනිච්චාවත සංඛාරා කියලා ගාතාවක් කියන ස්වාමීන් වහන්සේලා අනිච්චාවත සංඛාරා මේ කියලා උපාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජන්ති තේසං උපසමෝ සුකෝ කියලා. ඇත්ත වශයෙන්ම මේ ගාතාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ චතුෂ්කෝටික තර්කයක්. එතනදී තර්කයක්. අනිච්චාවද සංඛාරා. මේ සියලු සංස්කාරය අනිත්‍යයි. මක් නිසාද යත් උත්පාද වය ධම්මිනෝ. උපදෙන අය ඔක්කොම දෙනා වැය වෙලා යනවා, ගෙවිලා යනවා. හරි. එතකොට මේ විදිහට මේ
උන්වහන්සේ කියපු තර්කයක් ඒ තියෙන්නේ. ඉතින් අපි ඒ තර්කය නෙමෙයි ගන්නෙ. අරගෙන ඔහෙ කියනවා දැන් කරණීය සූත්‍රයේ වුණත් අපි සෝම් පිට්ටනිකාවෙන් යනට කියන්න කියනවා, බය වුණාම කියන්න කියනවා. ඉතින් ඒකේ තියෙන සක්කෝජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතමානි. ඔව් ඒකට අනුව ජීවත් වුණාම කොහොමත් බය වෙන්නේ නැහැ. ඒ කොහොමත් කාටවත් බය වෙන්න ඕනේ නැහැ නේ. බුදුභාවය මානෙන් තොරවීම නේද? ඒ ඉතින් ඒක මේ සල්ලොහු කෞත්‍ති අප්ප කිච්චෝ අල්ප කෘත්‍ය ඇති බව පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් වෙයිම. ඉතින් මේවා තමයි ලොකුවට ගාඩ් දාගෙන මේ අවි අරගෙන පිස්තෝල ඉනේ ගහගෙන යන්න ඕනේ. කර්ණීය මෙත්ත සූත්‍රය හරියට මේ ඒ සෝහන් පිට්ටනි ගාවින් යනකොට නෙමෙයිස ඒක ජීවිතයට එකතු කරගත්ත නම් ඒ කියන්නේ මෙහෙම ජීවත් වෙන එකට බය වෙන්න දෙන්නේ නැහැ කියලා. ඔව් ඇත්ත වශයෙන්ම දැන් අපිට ওই සමහර තැන්වල අපි දකින දේවල් දැලුවාම මේ 10-12 දිනක් වට කරගෙන මහ ලොකු වාහන වලින් ඒ නායකයින් ඉනේ පිස්තෝල අරව මෙව්ව අරගෙන එන සමහර අය ඒ අත්වල නූල් බැඳෙනවා. ඔය ඉතින් අප්ප කිච්චෝ දල්ලවක උත්ටි ඒ කතා කියලා නූල් බැඳිනවා. දැන් සර්ට මතකනේ අර අපි සර්ුයි මමයි මේකම අපි එකපාරකුත් කිව්වා මේ කියන්න ඕනේ. මොකද මේ අපි අපේ බදු වලින් මේවා යන හින්දා මේ කළුදිය පොකුණට යනකොට මේ පුංචි පාරක මේ එක්තරා ඇමතිවරයෙක් නම මම කියන්න කැමති නැහැ මේ ඡන්ද කාලයක් හින්දා රාජ්‍ය ඇමතිවරයෙක් මේ කැබිනට් ඇමතිවරයෙකුත් නෙමෙයි මේ දඹුල්ල පැත්තේ ඉන්න කට්ටිය දන්නවා කවුද කියලා. මේ මේ ඊයේ පෙරේද මැතිවරණ නීතියක් කඩලා දඹුල්ල නගරේදී එහුට මං හිතන්නේ පොලිසියනුත් අවවාද කරලා තිබ්බා. වාහන මං හිතන්නේ 50ක් විතර ගියා නේද? ඔව්. මේ මොකක් හරි පොඩි වැඩකට ඈ ඉතින් මේ රාජ්‍ය මේ ආරක්ෂාව හරි මොකක් හරි බාර ඇමති කියලා කියන්නේ ඌ ආරක්ෂා වෙන එක නෙමෙයි රට ආරක්ෂා කරන එක. ඒ පාරේ බර කරත්ත දෙහිකට මාරු වෙන්න බැරි පාරක්. ඉතින් මේ වගේ මේ ඉතින් දඹුලු විහාර කර්ණීය මෙත්ත සූත්‍රය කියනවා එහුණා නම් ඊට වැඩි නේද? ඉතින් ඒක තමයි ඒවට කියන්න තියෙන්නේ ධර්මයෙන්ම තමයි වචන විසූක දස්සන. හරියට හරි. විසූක දස්සන. ඉතින් මේ වගේ විසූක දස්සන පණේ බුදුරජාන් වහන්සේ මොනතරම් දාර්ශනවාදීෙක්ද, මොනතරම් ඉහළ ශාස්ත්‍රවරයෙක්ද, මොනතරම් විදිහේ උතුම් මිනිසෙක්ද උන්වහන්සේ විසින් දේශනා කරපු දේවල් මේ විදිහට මේ අවභාවිතය වෙනකොට ඉතින් ඒකෙන් කිසිම සෙතක් සමාජයට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕන. උදේට ඇහැරෙනකොට පිරිත් අහගෙන ඇහැරිලා දවසේ උත්සව පහකට ගියොත් පහේම සිල් සමාදන් වෙමින් පන්සිල් අරගෙන රැයට නිදින කොටත් සබ්බපාපස්සකරණම් කියාගෙන නිදාගත්තට සමාජයට මුකුත් වෙන්නේ නැත්තේ අපි උන්වහන්සේගේ දර්ශනය අපේ ජීවිතවලට යා කරගෙන ඒක අනුගමනය නොකරන නිසායි. ඔව් නේ ඉස්කෝලේ දහම් පාසලේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි මේ බුද්ධ ධර්මය කියන්නේ නේද? ඔව් ඔව් ඔව්. ඉතින් ඒ නිසා මේ ඒක ඒ විදිහයි. ඉතින් ඒ නිසා අපි ඒක මේ හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි මේ පාලකයෝ බුද්ධ ධර්මය බුද්ධ ශාසනය ඒකේ තියෙන සුපේශීලකාමී ඒ ගුණය ප්‍රවර්ධනය කිරීම සඳහා වමනා කරන කටයුතු මේ කරන්න නිරන්තරයෙන් උත්සාහ ගත්තේ. දැන් පෘතුගීසි ලන්දේසි මේ ඒ වගේ ප්‍රධාන ප්‍රශ්න තියෙන කාලෙක වුණත් 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා දැක්කා මේ සමාජය ප්‍රතිෂ්ඨාපනය කරන්න නම් මේ බෞද්ධ ශාසනය බුද්ධ ශාසනය නිරවුල් කරන්න ඕන. ඒක කරන්න තියෙන්නේ මේ කහවණු මිටියක් නායක හාමුදුරන්ට දීලා නෙමෙයි. ඒක කරන්න ඕන ස්වාමීන් වහන්සේ තාප්පේ බැඳගන්න ස්වාමීන් වහන්සේ වායු සමීකරණයක් හයි කරගන්න කියලා සල්ලි පොදියක් පන්සලකට දීලා නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ කියන එක අපේ රජවරු දැනන් හිටියා. ඉතින් උන්වහන්සේ මේ රජවරු කලේ මොකද්ද? බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ලොකු වැයමක් කරා. ඒක නිසා පිරිවෙන් නැති කරේ නේද? පිරිවෙන් මම කිව්වා අපි පිරිවෙන් ගැන නම් කියලා කිව්වනේ. සහ ඒ වගේ තියෙන අධ්‍යාපනය කොයි වගේද කියලාත් අපි සටහනක් කළා. ඉතින් ඒ වගේම අර චපාත හාමුදුරුව බුරුමේ ඉඳලානේ වැඩම කළා. ඔව් අපි දැන් මේ ගැන කතා කර කර හිටියේ. චපාත හාමුදුරුව බුරුමේ ඉඳලා වැඩම කරාමත් අපේ 6 වෙනි පරාක්‍රම බව රජතුමා ඉල්ලා හිටියේ. මොකද අපි දන්නවා ඒ කාලේ වෙනකොටත් බුරුමේ තේරවාද දහම හොඳටම ආරක්ෂා වෙලා ප්‍රතිපත්තිගරුකව අදත් එක තියෙනවා. තිබුණා. ඉතින් උන්වහන්සේ චපාත ස්වාමීන් වහන්සේ මෙහෙට වැඩම කරාම 6 වෙනි පරාක්‍රම බව රජතුමා ඉල්ලා හිටියේ මේ ශාසනය ඒ කියන්නේ මේ භාවිතයේ තිබෙන බුද්ධ ශාසනයේ භාවිතයේ තිබෙන නුසුසු දේවල් සුදුසු නොවන දේවල් ඉවත් කරන්න කියලා. ඉතින් අර ඒ චපාත ස්වාමීන් වහන්සේ ඒ කටයුත්තට සහභාගී වුණා. ඊට පස්සේ මම කිව්වා අර අභිධම්මචක් සංකේප වර්ණනා කියන කෘතියත් උන්වහන්සේ රචනා කළා.
මේ ඒ වගේම චපාත ස්වාමින් වහන්සේ විනයගරුක භික්ෂූන් සඳහා මේ බද්ධ සීමා පිහිටවීම ඒ වගේ කටයුතුත් ඒ කියන්නේ විනයට අදාළ කරුණු ඒවත් කළා. මේ එතකොට මේ තව ස්වාමින් වහන්සේලා වැඩම කරා පිටරටවල ඉඳලා ලංකාවට. තවත් ඒ කාලේ ස්වර්ණ සෝභන තේර කියලා හාමුදුරු කෙනෙක් උන්වහන්සේත් ලංකාවට වැඩම කළා. මේ උන්වහන්සේ ආවෙත් බුරුමේ ඉඳලා නිබ්බීසපුර කියලා හඳුන්වන උන්වහන්සේ වැඩම කරපු තැන. මේ ලොකු සම්බන්ධකම් තිබිලා තියෙනවා නේද? ඕ දැන් අදටත් ඔය විශ්වවිද්‍යාලවල සාකච්ඡා කරන ජිනකාල මාලිනී කියන පොත. ඒ ජිනකාල මාලිනී කියන කෘතිය රචනා කළේ ওই බුරුමේ නිබ්බිසපුරේ ඉඳලා මෙහෙට වැඩම කරපු ස්වර්ණසෝබන කියන ස්වාමින් වහන්සේ. ඒතර උන්වහන්සේලා මේ රටට ආවා. මොකද මේ රටට ආවේ උන්වහන්සේලා දැනගෙන හිටියා මේක ඊටාම පුරාණ කාලක ඉඳලා නියම සුපිරිසිදු බෞද්ධ දර්ශනය තිබිච්ච රටක් හැටියට. සහ ඒක ප්‍රායෝගිකව අවුරුදු දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන ආපු රටක් හැටියට. උන්වහන්සේලා මෙහෙට එනකොට මේක කැඩිලා බිඳිලා තිබිච්ච එක වෙනම කතාවක්. ඒක සමාජ දේශපාලනික ප්‍රශ්න නිසා වෙච්ච දෙයක්. ඒතර පාලකයෝ මොකද කරේ? ඒ වගේ කෙනෙක් මෙහෙට වැඩම කරාම ඒගොල්ලන්ගේ සහයෝගය ලබා ගත්තා මෙහි තියෙන ප්‍රශ්න විසඳගන්න. හරි. එතකොට ඔය ස්වර්ණසෝබන හාමුදුරුත් එහෙමයි, චපාත හාමුදුරුත් එහෙමයි. උන්වහන්සේලා මේ රටවලට වැඩම කර සමහරට වැඩම කරා නෙමෙයි ගෙන්න ගන්න ඇති. පණිවිඩයවල ගෙන්න ගන්න ඇති. මෙහෙ මේවා කරන්න කවුරුත් ඇත්තේ නැහැ. අදට විශේෂඥයෝ ගෙන්න ගන්න. විශේෂඥයෝ ගෙන්න ගන්න. ඉතින් එහෙම අරගෙන මේ ওই කාලෙම තමයි ওই සද්ධර්ම රතනාකරය කියන ධම්මදින්න කියන ස්වාමින් වහන්සේ විසින් රචනා කරපු මේ වාගේ මේවා අදටත් බොහොම වළංගු බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් ග්‍රන්ථ. ඉතින් ඉතින් ඔය වගේ හුඟක් දේවල් රජු ඇමතිවරු කොම කට්ටිය මේ කටයුතු වල නිරත වුණා. හරි. ඒ වගේම මේ අර නිකාය සම්මිශ්‍රණය නොවීමට වග බලා ගන්නයි කියලා එහෙම වැඩ කටයුතුත් කරා. ඒ කියන්නේ එක එක නිකායන් තිබුණානේ. ඒ නිකායන් වල ස්වාමීන් වහන්සේලා සම්මිශ්‍රණය කරන්න එපයි කියලා විශේෂයෙන් මෙතන තිබුණේ ස්ථවර නිකාය. ඒ කියන්නේ තේරවාදී ගුරුකුලය ආරක්ෂා කරලා ඒක ඉදිරියට ගෙනියන්න ඔය මහාවිහාරයේ ඉඳලා පැවතෙනවයි කියන එක. ඉතින් ඒක ආරක්ෂා කිරීම සඳහා ලොකු වෑයමක් දරපු බව අපිට පේනවා. කොහොම හරි ওই නිකාය ભેදේ දිගටම පැවතිච්ච බවත් ඒකෙන් අපිට පේනවා. නමුත් අර පළවෙනි පරාක්‍රම බහුරජතුමා ගල් විහාරයේ කරපු සෙල්ලිපියේ තියෙනවානේ තුන් නිකා එක් නිකා කරයි කියලා. ඉතින් සමහරට ඒ ක්‍රියාවලියේදී අර තිබිච්ච අබේගිරිය යටපත් වෙන්න ඇති කියලා හුඟක් දෙනා විශ්වාස කරනවා. නමුත් කෝට්ටේ යුගයේ වෙනකම්ම අර නිකාය මේ කියන ඒවා, ඒ කියන්නේ කණ්ඩායම් අදහස් බෙදිලා තිබුණයි කියන එක අපිට පේනවා. මේ නිකාය සම්මිශ්‍රණය නොවීමට එක එක නිකායවල් කවලම් වෙන්නේ නැතුව ආරක්ෂා කරන්නත් මේ රජ්ජුරුව සහ හැමතිවරු හුඟක් කලාවට උදව් කරයි උත්සාහ ගත්තයි කියන කාරණේ දිහා බැලුවම. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ ලංකාවේ ශාසන ඉතිහාසය ගත්තම කෝට්ටේ යුගය ඉතාම වැදගත් පරිවර්තන කිහිපයක් සිද්ධ වෙච්ච යුගයක් හැටියට. හරි, බොහොම ස්තුතියි සහ ඔබට අද වැඩසටහන අහගෙන ඉන්නකොට බලන් ඉන්නකොට තේරෙන්න ඇති අපේ මාචාර්යතුමා එච්චර සෞඛ්‍ය සම්පන්නව නෙමෙයි අද වැඩසටහනට ඔබ වෙනුවෙන් එන්න ඕනේ හින්දා තමයි ආවේ. ඉතින් එතුමාටත් ඒකම තව සතියකුත් නැ ලබන සෙනසුරාදා රටට එළඹෙන විශේෂ අවස්ථාවේදී රටටත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් උදා වේවා කියලාස අපි ප්‍රාර්ථනා කරමු. මේ ඉතින් 225 වෙනි වැඩසටහනෙන් හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. විශේෂයෙන්ම ඉල්ලනවා ඔබේ වටිනා කියන ඡන්දය මේ අවස්ථාවේ භාවිත කරන්න, රටට වඩා වැඩදායක විදිහට ඒක යොදව ගන්න. ඒක ඔබට ලැබිලා තියෙන විශිෂ්ට අවස්ථාවක් කියන එක මතක් කරගෙන සමු ගන්නවා. ආයිබුවන් ඔබට.